අස අයිපවන් සෝදායක සන්ද්‍යාවක් අපේ ස්සෝදානම් වෙන්නේ මේ සන්ධ්‍යාවේ එරිද. නිමාට පාඩිුවේ නිවසේ සිටි ෝබට එවගේම යම්යම් කටයුතු අතරතුර ධර්මයට හිත යොමු කරගෙන සිිනෙත් අසපුහන්නම සෝදානම් වෙනෝබට එරිදා සිටනෙත් අසපුුවෙන්. ඒ උතුම් ධර්මදායාන්තය සමිප කරවන්නට පොම ගෞවේ නමස්කාරපපුූරක ව අදවසේදිීත් සිත්ිනේ අසපුූ වෙනුවෙන් ආරාධනා කලා, ද නහිත ත න්ත්‍ර පද නිර්මාතතුර. අතු ගරිය ශ්‍රී සහන් පදරම අනුශසක හොන සීලසස්ුවරන ින් ක්ෂ මධ්‍යස්ථනේ නුශාසක පෝජන ග ම හන්දර හසේ ුන් වහන්සේ වැඩම කොට සිටින්නේ ොහම ගෞරව වෙන ප හදුරන්සේව ප ිගෙන ආාධනා කරනවා. ඉරි සිදලෙ අසපුයේ පළමු පේ සදධර්මාන ශාසනාව පැවැැත්තුවීම සඳහ. අවසරයි ස්වාමෙන්නාස. සාධූ සාධූ සහෝ. සමන්තා චක්කවාලී සූ පටටා ගච්චන්තුදීවතා සද්ධම්මන් මනිරාජස සුනන්තු සගගමොක්ෙදං දමසවෙන කාලු අයංබදංතා දමසවෙන කාලු අයංබදංතා දමසවෙන කාලු අයංබදංතා නමෝොතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතුූ වරහතු සම්මාසම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින්, අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ධර්මකාරණා රැසක් ශ්‍රභණී කරමින්, ජීවිතයට ධර්මය එකතු කරගන්න සිදනි අසපුුව උතුම් ධර්මදේශනාව සමග එකතු වෙච්ච වෙලා අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය අනුරාධපුරය ඇලයාය පත්තුව කොක්කිච්චිය පදිංචි WD විමලාවතිී මහත්මිය ඇතුළු දරුවන්තිදිනා ඇතුළු පවුලිස්සිියලු දෙනා ධර්මදේශනාවට දායකත්වයෙන් සම්බන්ධ වෙනවා ති ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කරන ලක්වාසී ලුවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවටම පත්තු ඒවා කෙල් අපි මුලින්ම ආශිර්වාද පාර්ථනා කරන. පිවතුනේ බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළ උන්හන්සි අපිට මේ අපි දරාගෙනන්න සරීරයේ තුළින්මයි මේ ලෝකේම අවබෝධ කරගන්න ආකාරී බුදුරජාණන් වහන්සේ පෙන්න ල දෙන්න. අපි මේ ලෝකයක් එක්කම එකතු වෙන්නේ. මේ ඇස කන, නාසය, දිවකය මනස කියන, මේ ආහිතන හය නැමති මේ සංසාරට අපිව අකුසල් රැස්කර කර පටිච්ච සම්පාදයක් සකස්කර කර සතරාපායි මහගෙදර කරගත දීර්ග සංසාර ගමන කපී ඇදගෙන යන්නේ මේ ආයතන හය තුළින් රැස්කරගන්න මේ කර්මයම් මත මේ ආහිතන හය නැමති මේ ලෝකයේ තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බඹයක් පමණ යුක්ත මේ ඇසකණ නාසේ දිවක මනසකේෙන ආයහිතන හයකින් යුක්ත මේ නාමරූප නිසා හටගත් ආහිතන හය තුළින් කෙනෙකුට මුළු ලෝකේම යථාස්භාාවී දකින්න පුළුවන්න. යා මේ ලෝකයේම අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. මේ ලෝකෙම නිදහස් වෙච්ච කෙනෙක් බවට පත්වෙන. මේ ලෝකයේ අතාසභාවේ වටහාගෙන ලෝකයා සමඟ නොබැඳී ලෝකයා සමඟ නොගැටි මේ ලෝකයාගේ මිදිච්ච කෙනෙක් බවට පත්වෙන. ඒ පිනිසාපී අපේ මේ ඇසකණනාසේ දිවකයි මනස කියෙන ආයිතනහාය පංචුපාදානස්කන්දේ, මේ සතර මහාධාතුන්ගෙන් හටගත රෝපය, මේවැ යථස්භාව අපි ධර්මයට අනුකූලව නුවනින් විමසන්න දක්ෂ වෙන්න ටෝට්. සාමානයෙන් අපිට දැන් තියෙන්නේ අපි අවිද්‍යාව තුළින් වැහිලා. තන්හාවත් එක්ක බැඳී ගිහිල්ලා. මේ සත්‍රයන්දිහාපි බලන්නේ ඒකකයක් හැටියට. බොහෝ වෙලාවට මම මගේ. මම මගේ මගේ ආත්මයයි කියෙන ආත්ම දුෂ්ටිය තුළ පිහිටලා. අපි මේ රූපයේ දිහා බලන්න පුරුදු වෙනම්. බුදුරජාණන් වහන්සේ රූපේයට තියෙන උපමාව. ඔබට හොඳට තේරුම් ගත්තොත් ඇත්තටම මේ ජීවිතය අතහස භහාව ඔබට දකින්න පුළුවන්. රූපේ කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා මහනෙන කනුහතරක් හිටකොලා. කනුහතරක් හිටෝලා වටේට වරිච්චි බැඳලා ඒළඟට උළුවස්සක් ජනේලයක් තියලා ඔඩට පොල් අතුහරි මොනහරි කොල හරි සෙවිලි කරලා මැටිගහලා මේ විදිහට ආවරණයක් සලසලා බිත්්ති බැ අපිෙන බිත්ති බැන්ද කියය. එදකොට ඔය වගේ ආවරණයක් සලසලා බිමට මැටිදාල ඔය වගේ පුළු අස්සක් ජනේලයක් තියලා මේ කටයිුතුව කෝම ඉවර කරාට පස්සේ අපි මේකට කෙන ගේ කියෙන්. හැබැයි මේගේ තුළ අපි විමසගෙන විමසගෙන ගියෝ. නුවනින් බෙදාගෙන බෙදාගෙන ගියොත් මේ තුළ තියෙන්නේ කනු හතරක්. මැටිටික ලනු ටික අඩ ලීක් පතුරු ටිකක්. එක පොල්ල අතු ටිකක්. මේම කොටසෙන් කොටස කොටසෙන් කොටස එකතු වෙලා ඒ එකතුනාට පස්සේ අපි ඒකට පොදුවකින මේගේ. ඊට පස්ස මගේගේ වෙනවා මේ මම මේවා මගේගේ අපේ බරම්පරාවගව එදකොට මේක මම මගේ කියලා අපි ඒගේ කියන පදනව මත පිහිටලා ගේ කියන සංඥාවතුලින් තමයි අප එක දකිින්. ඔය වගේ මයි කියෙන බුදුරජාන් වහන්සේ පෙන්න්නෙනවා ඇට සැකිල්ලා. ඇ සැකිල්ලක් නහර වැල්වොල ඉතිලා. මස්ලේ තැවරිලා. හමකින් වැැහුුණට පස්සෙේ ඒකට අපිකිනව රූපේ කියලා. එතකොට ඇට සැකිල්ලක් මස්ලේ තැවරිලා නහරවැල් එතිලා හමකින් වැැහුනට පස්සේ රූපය කියලා. ඇත්තටම මේ රූපේ තුළ බෙදාගෙන 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 ගියොත් තියෙන්නේ දෙතිස් කුණපකොටත් සතර මහධාතුන් ටයිති එෙස්ටිකක් රෝමකූපටිකක් නියපොතු ටිකක් දට්ටිකක්, හම මස් නහර ඇයට ඇට මිතුන මේ කොටසෙන් කොටස කොටසසිෙන් කොටස ෙදාගෙන බෙදාගෙන ග හමති නෝටික්. හැබැයි මේ සියල්ල එක තුනාට පස්සේ අපි නමක් දෙනවා. රූපේ.ඉළඟට යයිකඒක නංගලින් හඳුනමේ නිමල් මේ කාමල් මේ සුමනා මේ මම මේ මගේ තාත්තා මේ මගේ අම්ම මේ මගේ ඥාතිය එතකොට ඒකකයක් වසේ පුද්ගලයක් වසෙන් තමයි අප ඒ දිහා බලන්න පුරුුවෙන් බුදුජාණන් වහන්සේ පෙන්න්නනො මේ ධාතු මනසිකාරය තුළ උහන්සේ පෙන්නම මේ ශරීරය හටගත්ත ඒ ඒ ධාතුකොටස් නුවනින් විමසමින් ඒවා අතහස භවි බලන්න ෙන එක තමයි ධාතු මනසිකාරය. අපි මේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලිකම ධාතු කොටස් කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. ඒ තමයි පටවි, ආපෝ, තීජෝ වායෝ, ආකාස විඤ්ඥාන කියලා මේ වගේ ධාතු හයකට පෙදන්න. ඟටිට මලි වසයෙන් පේෙන්ෝයි තුළ පටව ආපෝතයේයෝවායෝකෙන සතර මහා ධාතු හැටියට අපි බෙදෙනවා. ඉළඟට ආකාස දහතු විඤ්ඥාන දාතුව හැටියට මේ වගේ ධාතුකොටස් හයක් හැටියට බලන්න කියෙන්. මේ තුළ බුදුරජාණන් වහන්සේේ ධාතු මනසිකාර භාවෙනාවවිදි ලස්සන උපමාවක් පෙන්න්නනවා මහනෙන ගවයෝ මරණ කෙනෙක් හරි. මේ හරක් මරණ මනුස්සේහරිකෝ යාගේ ගෝලෙක් හරිේ. හරකෙක් ගෙනල්ල මරලා දැම්මේ මරන්නේ මස්වල මරලා. හතරමං හන්දියක මස්කඩේක දැ මස් විකුණනො. දැන් හරක තමයි මරන්න. දැන් හරක මරලා ගෙනහල්ලා. දැන් වෙන වෙන මහම වෙන මයින් කරලා මස්ටික වෙන මයින්කරලා ඇකෑලි වෙන මයින් කරලලා පිීකුදු වෙනම බඩවැැල් වෙන මයි කරලා. එදකොට දැම්ීම කොටස් කරලා කොටසෙන් කොටස වෙන් කරලා, දැන් හතරමං හන්දිියක මේ විකුණනො. දැම් විකුණන්නේෙ කොහොමද බුදුරජාන් වහසේ සති පට්ඨානසූට උපමාවට ගන්න මි කාරණය. උහන්සේ දහතු මනසිකාර භාවනා කොටසේ. සතර සති පට්හාාන උපමාවකට පෙන්නවා. දැම් මේ මස් විකුණනකොට ඔහුට හරකා කියන සංඥාවනෑ ඔබ කවදත්වේ මස් කඩවලින් තමල්ලාට බෑ යනකොටහරි මස්කඩලගින් ගිහිල් ඇතිනේ කවරුත් කෑගහනොද හරගන්නන්න හරගන්න එන්න හරකලාබයි එම කියනවද. හරකා කියන සංඥාව දුරු වෙලයිවරයි. දැන් කෑගහන්නේ මස්ගන්නන්න. මස් තියනවා පිකුදු තියෙනවා බඩවැල්තිීර කොටස්වෙං කලති නෑටක ඇලිවෙන මයින් කරලා හමවෙන මයින් කරලා. දැන් තියෙන්නේ කොටසෙන් කොටස විංකරාට පස්සේ වෙනවෙනම කොටස්කොඩක් දැන්තින්. අන්නේ වගේ අපේ ශරීරයේ දිහාත් ඒවි දිහටම බලන්න පුරුදු වෙන්න කියන. මේ තියෙන්නේෙ කෙස් කියලා කෙස්වලේ අතාසභාවි වෙෙන්කරල බලන්න ශරීරෙන් එලියට අරගෙන්. මේ තියෙනෙ රෝමකූප කියලා, මේ ශරීරය පුරාතියන රෝමකූපොල යථාසභාවේ හයින් විංකරල එලළියට අරගෙන එකේ ඇත්ත බලන්න කියෙන. මේ තියෙන්න්නේ නිය පොතු. තු ැංගලිෙලවරේතියනවා පා ඇගලිළලවරේතියනවා නියපොතු ඇතටම නියපොතුවල යතාාස භාවිමොකක්. මේ ශරීරයෙන් එළියට අරගෙනවෙෙන් කරලා යතාහස භාාවී නුවනින් විමසීමස බලන්නකෙන්. මේතිය මේතියන හම මේතියන මස් මේතියනෙ නහරවැ. මේවිදියට ශරීරේතියන කොටස් වේංවෙන් වසයිෙන් බලන්න බුදුරජාණන් වහන්සු ගන්නනවා. උන්හන්ස අපේ මේහි ශරීරේතියන ධාතු කොටස් ප්‍රධාන වසයෙන් කොටස් හතරකට බෙදලාක්. ඒ අතර පටවිධාත කොටස් විශසක් පෙන්නලද. දැන් ඔබට මේ කියන කාරණ අපිට කවදාහරි මේ ශරීරයේ අතාහස්භාවේ රූපය අතාසභාව අවබෝධ කරගන්න නං අපි මේ කොටස් අපි තුළින්ම විමසල බලලා මේ වැෑ අතාස්භාව අපිට අවබෝධ කරන්නම වෙනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරික සත්වයන්ට අවබෝධ කරගතයුතු දුකෙන් මිදීම පිණි අවබෝධ කරගතයතු චතුරාරි සත්‍ය අතර දුක කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. මේ දුක්කාරි සතතියේ සංකිිත්්‍යේන පංචුපාදානක් කන්ඳා දුක්කා කියයෙන්. සංසේපෙන් ගත්තො තකුලෝලගත්තො දුක කියලා කියන පංචුපාදානස් කන්දී. මේ පංචුපාදානස් කන්දේ රූපය මේ පටවි ආපෝතේජෝවායෝකින සතරමහා දාාතුන්ගෙන් හටගත්ත මේ සරීර යථාසභාාවේ. රූප උපාදානස් කන්දේ යතාස භාවේ දකින්න නංම්. මේ සතරමහා ධාතු කොටස් විංවෙන් වසයෙන් ඒවා බාහිර පටවිදහතු බාහිර ආපෝධහතු බාහිර තේජෝධහතුව බාහිර වායෝධහතුව කියන මේ සතරමහා ධාතුවලට ගලපමින් තමන්ගේ සරීරේ අතහස භා ඔබට විමසන්නමවෙන්. අපි චුට්ටක් විමසල බලමුෝ ඔබ මේ කාරණ ඔබ තුලින් බලන්. මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්න තමා තුළට පමුණවාගෙන තමාතුලින් අවබෝධ කරගත හිුතුදයක්. ඒ නිසා මේ කියන කාරණා සියල්ල ඔබේ ශරීරේ තුළ ඔබේ ජීවිතේ තුළ ඇත්තටම මගේ ශරීරයත් මේ වගේද. මගේ ශරීරේත් කෙස් රෝම් නියදත් සම්මස් නහර මේවා මේ සභහාවෙන්ම නේද කියලා තමා තුළින් විමසවිමස බලන්න ඔබ දක්ෂ වෙන්න ටෝන්. පිඟතුනේ අපේ ශරීරයේ මෝලික වසයෙන්. මේ සතර මහා ධාතු අතර පටවිධාතු කොටස් විස්සක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා. ඒ තමයි කෙස්. ලොම් නිය දත් සම්මස් නහර ඇ ඇටමිදුලු වකුගඩු හදව තක්මාව දළඹුව බඩදිව පෙනහලු ඒවගේම අසූචි හිස්මොල බඩවවැල් කුඩා බඩවැල් මහා බඩවැැල් කියලා අපි කිය නො නො පැසු ආහාර හිස්මොල එදකොට මේ වගේ කොටස් විශ්සක් බුදුරජාණන් වහන්ස පෙන්නවා. හැබැයි මේවා පටවිදහතු කියලා කිව්වට ධර්මයේ සඳහන් වෙනවා ඒවා හැදන්නේ සතර මහදාාතුන්ගේම තමයි. නමුත් ඒ තුළ පටවිසභාවේ වැඩි. සතරමහාධාතුූන්ගේ මයි හටගන්නේේ නමුත් පටවිගතිය, තදගතිය එකට ධර්මය කෙනව තදගතිය. ගණස්භභාවේ, පටවිසභාවෙන්. වැඩි නිසා අපිඒකට පටවිධාතු කියලා කේනවා. හැබැයි මේ හටගෙනතියනෙ සතර මහා ධාතුූන්ගේමයි. ඔබ බලන්න කෙස්, රෝමකෝප, නිය පොතු දත් සම්මස් නහර. මේ කොටස්වල යථහාස්භාාවය බුදුරජාණන් වහන්සේ පෙන්නවා. සරීරයේ තියෙන මේ පටවිධාතු කොටස් මහපොළොවෙ පස් හා සමකරල බලන්නකින්. මොකද මේ සියල්ල යම් දවසක පස්වෙලා පස් වෙලා පොළොුවටම පස් වෙලාව සන්වෙලා යනෝ. ඔබ වගේම ජීවත්වෙච්ච මේ මම මගේ කියලා මේකට නමක් දීගෙනෙක් ොන්න මල් කමල් සුමනා මේ මගේ අම්ම මගේ තාත්ත ඔය වගේ අපි එකක නංවලින් හඳන්නනවා? ලෝගැ අපි වාගන්නවා මෙයා මෙහෙම හිටියට මෙහෙම කෙනෙක් යන සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයාබු හෝම වටිනා කෙනෙක් ඔය මොනවිදිහයට පෙනී හිටියත් ඔය වගේ අතීත ජීවත් වෙච්ච කෝටි ප්‍රකෝටිගානක් මිනිස්සු දැන් පොළොවෙ පස් විතරයි පොලෝ හාරලවත් හොයන්න පුළුවන්කමක් නෑ ඒ හරීරවල තිබ්බ කේස් ලෝම් නියදත් සම්මස් නහරොක්කොම පොළුවට පස්සවෙලා පස්සෙලාව සන්නවෙනම්. එනිසා මේ අපේ හරීරේ තියන මේ ගොරෝසු ස්භාවෙන් යුක්ත ගණසභාාවින් යුක්ත පටවී ගතිය වැඩී මෝලික වසෙන් පටවිධාතුව කියලා බුදුරජාණන් වහන්සේ හඳුවන යම්තා කොටස් ඇද්ද. මේ කොටස් විස්සම මහපොලොේ පස් හා සමකොට. මේ සියල් පස්සෙලා අවසන් වෙනවනේද කියලා නුවනින් විමසීමස බලන්න ඔබ පුරුදු වෙන්නට ඕන. එක තමයි භාවනාව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව හැටියට අපිට පෙන්න්න. ඒ ුදුරජාන්හසේ පෙන්නවා මේ සරීරයේ තුළ තියෙනවා වැගිරෙන ස්භාවෙන් යුක්ත දේව. වැගිරිලායනවා. හැබැයි ඒවා හටගන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. නමුත් වැගිරෙන ස්වභාාවේ ආපෝගතය වැඩි අන්නේ නිසා පේ වටිකිෙනවා ආපෝදහත්. එවැනි ආපෝධහත කොටස් දොලහක් බුදුරජාණන් වහන්සේ පෙන්න්න. ඒ තමයි පිත්ත සෙම සැරව ලේ දහදිය මේේද. ද තෙලකෙනවා අපි කඳුලු උරුණු තෙල් කෙල සොටු සඳමීතුළු මොට්‍රා එදකොට මේ කොටා සරීරේ තුළ තියෙනවා මෙ වැගිරිලායන් දිය වෙලා යනු ගලාගෙනයනු හැබැයි මේ හටකිර තියෙනෙ සතර මහා ධාතුන්ගේම තමයි. ඒවා වැගිරෙන ස්වභාවි වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්ස වදාළ බාහිර ජලේට සමකොට භාාවන වඩට. එතකොට රීරේතියන පටවිධාතුව මහපොළොේ පස්හා සමකරලා භාවනා වසයෙන් වඩන. ඒවගේ මයි ශරීරතියන ගලාගෙන යන වැගිරෙන ස්භාමීයුක්ත මේ පිතසෙම සැරවලේ දහඩියාදී මේ වැගිරෙන දේවල් සියල්ල බාහිර ජලය හා සමකොට භාවනා වඩන්න කියෙන් අපි වගේම මේ ශරීරවලට ඇලුම් කරපු ආසකරපු මම මගේ කියලා ජීවත්වෙච්ච බොහෝ දෙනෙක් මේ පරලව ගියා ඒයගේ සරීරවල ති බිච්චල්ලයේ දහ ඩිය කන්ුල රුණුතෙලොයි රීරවල තිබ දිය වෙලා න සියල්ල දිය වෙලා වැගිරිලා ගිය අද පොලෝ හාරලවත් හොයා ගන්න නෑ. පංගතුනේ ඒ විතරක් නෙමෙයි මේ ශරීරයේ තුළ තියනවා උනුසුමං අපිකට ගැන තේජෝදහත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සන්තප්පන තේජෝධාත්. ජීරණ තේජෝධාතු පරිඩහන තේජෝධාතු, පාචක තේජෝධාතුව කියලා මේ උනුසුම ඒ උනුස මේ ක්‍රියාකාරීත්ව යනුව කොටස් හතරකට බෙදන සන්තපපන කියන්නේ ඇඟ දවනවා ඇඟ තවන පදන්න උනගන්න සාමාන්‍යිතයන උණුසුමට වඩා සමාලාට ඇගේ උෂ්නත්තය වැඩි වෙන. එතකට ඇඟ දැවීමක් ඇඟ තැවීමක් සිද්ධයයි. අපින ඇගේ උණුසුම වැඩ ශ්න වැඩීම යාහට උන එතකොට ඒ ඇඟ තුලින්ම ඇගේ තියන තේජෝදහතුවේ වැඩවීම. ඒ තේජෝදහතු අපි හඳුන්නනවා සතපපන තේජෝධාතු. ඉළඟට ජීරණ තේජෝධාතු අමුවෙන් කෑවදදිරවනු මේ කණබොන ආහාර දිරවන්නේ ඇගේ තියෙන උුණුසුමනිසා. ඒ තමයි ජීරණ තේජෝධාතුව නිසා තමයි මේ ආහාර දිරවන්න උපකාරවෙන උුණුසුමක්තයෙන්. මේ උුණුසුමෙන් තමයි අපි කණබොන ආහාර දිරවලා මේ ආහාරවලතිනෝ ඕජාව මේ ලේදහතුවට එකතු වෙලා සරීර පුරා ගමන් කරමින් මේ සරීර පැවැත්මට උපකාර කරන්නේ ආහාර දිරවන්නේ උනුසුමකිින්. ඒකට අපි කියෙනවා ජීරණ තේජෝදහත්. එළකට පරිඩහන තේජෝධාතුව. ඒ පරිදහන්න තේජෝධාතුව නිසා දැවිලිය ඇතිව වෙනද සමල්ලාට ඇස්දාර් පපුයි දැවිල්ක් ඇතිනවා. සමට පිච්ච නවගේ ඇති සමල්ලාට ටි වෙලාවක් ඉඳගෙන ඉන්නකට එතන රත්වෙනවා. අතපයි ධනගතියක් ඇතිෙන. එතකොට ඒනෙ පරිඩහනකිෙන ධන දැවෙන ගතියක් ඇති වෙන සරීර. එතකොට ඒ වගේ ඊළඟට පාචක තේජෝධාතුවක කය දිරවන උනු සුමක්ති නවා. එතකොට මෙන්න මේ අපි පුංචි කාලීදන් ටික ටිකඇඟ දිරවන්නේ. අපි අපි පිටින් දකිනවා තරුණවෙනවා මෙ අදැ වයිසතයනවා මේ ඔක්කොම සරීරය දිරවීම සිද්කන ඒ උුසුමකින් සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ ශරීරයේ මෙන්න මේ පැවැත්මට උපකාර කරන උනුසුම කොටස් හතරකට බෙදන. සන්තප්පන තේජෝධාතුව, ජීරණ තේජෝධාතුව, පරිරහන තේජෝධාතුව, පාචක තේයෝධාතුව කියලා. මෙන්න මේ උනුසුම බුදුරජාන් වහන්සේ පෙන්න්නවා මහනනේ පරිසරේතියන, ගින්නට එළිය තියෙන මේ බාහිර උනුසුමට සමකරල බලන්නකේ. මේ ඇගේ තියන උණුසුමත්, බාහිර උණුසුමත් දෙකම උනුසුම මයි කියලා එක විදිහට සමකරල බලන්නකිින්. අන්න එතකොට දැම් බලන්න සරීරේතියෙන ගණදේවල් පටවිදේවල්, බාහිර පරිසරයේ පස්සොල්ට සමකරල බලන්නකේ. සරීරය තියන ගලාගෙන යන්න දේවල් සියල් බාහිර ජලේයට සමකල බලන්නකේ. මේ ශරීර තියන උුණුසුම. බාහිර උුණුසුමට මේ පරිසරේ තියන උුණුසුමට රශ්නයට සමකරල බල මකද ඔබේ හුස්මටික යනකොට ඔබේ ආවිශවසන් වෙනකොට සරය උුණුසුමත් බැහර වෙලා යනවා අපි කෙනෙක් මැරුුණකේනො බුදුරජාණන් වහන්සේ මරණය විස්තර කරන්නේ ආයු ස්මාච විඤ්ඥාන මේ සතර මහා ධාතුන්ෙන් හටගත්ත මේ ශරීරෙන් කාරණ තුනක් බැහැරට ඇදනො එකක් තමයි ආයුසාවසන්වීම ඒට උස්මාචකයන උුසුම මේ සරීරය පුරාමුවඒ ක්‍රාකාරීත්්‍යයෙන් පවතින උනුසුම ඇගෙන් එලියට ඇදිලෑනවා. එකතමයි මැරුණට පසේ සීතල වෙනවා. කයම සීතල වෙලා යනවා. අර ඇගේ තියන උනුසුම සරීරෙන් බැහැරවේ. තේජෝ දහත්ව ඇඟගෙන් බැහැරවෙනවා මැරෙනු. ඉළඟට විඤ්ඥාන විඤ්ඥානයේ කර්මාණ රෝපියය උපතක් හොයාගෙන මේ ශරීරය අතහැරල වෙන දිහාාවකට ගමන් කරනු. එදකට මේ ඔබේ සරීරෙන් ආයුසාාවසන් වෙලා උුසුම බැර වෙලා විඤ්ඥානයේ කය අතහැල්ල ගියාට පස්සේ වැඩකට ගන්න බැරි දර කඩක් වගේ කියෙනනු. ඒ ශරීරේ හේමම කුණු වෙලා දිරලා පස්වෙලා මේ ශරීරේ තියන සතර මහදාතු බාහිර සත්‍ර මහදාතුල් ටිකතු වෙලා සීමිත කාලයක් ඇතුළ තවසන් වෙලා යනවා. ඕක තමයි අපි මරණය කෙන්නේෙ මැරුුණ කුුණ වුණා පස් වෙලා ගියා කියල කෙනු ක්‍රියාවල. එතකොට මේ ශරීරේ තියනෙන උනුසුම මරණේද තමයි කයාතැහැල්ල කයිම් බැහැට ඇදිලයන්. ඒත් නිසා බාහිර උණුසුමට සමකල බලන්න කියනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ෙනනවා මේ කයතුළ තියෙනවා වායෝදහතුව. අපි මේවට ඇලුම් කර නො ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ශරීරය තියෙන මේ පට විධාතුකොටස් ආපෝධාතකොටස් මේ උණුසුම මේ වාතය, මේවා බාහිර තියෙන මේ පස්සොලට ජලට උණුසුමට මේවට සමකර කර බලන්න කියන්නේ. මේ ශරීරයේ තියෙන මේ කොටස් ගැන අපි ඇලුම් කරනවා ඒව නිසා නොමගයනෝ. දැම් බලන්න කෙස් නිසා කොච්චර නොමගය නෝද මිනිස්සු. කෙස්තිික. මේ බලනෝබ කොන්්ඩෙට කොච්චර වියදංකන්න මිනිස්ු ඉන්වාද කියලා. කොන්ඩේ හදන්න ඊළඟට ඒ වට වෙන මාහිතන තියෙනවා. ඒ වටගාන ක්‍රීම්වර්ක උපක්‍රම ඊළඟට ඒ නිසා මුළු ජීවිතයේම සමහරලාවට කොන්්ඩෙමයි ජීවිතය සමහරුන්. තිළංගට කෙස්ටික පැහුණට පා සමාලාට කොන්ඩ ගැලවිලායන්. ඊළඟට ඒ නිසාම දාතේ දුක්කෙන මගේ කොන්ඩ යනවා මගේ කොන්්ඩි නෑ මගේ හිළඟ කොන්්ඩි හිටවන්න උපක්‍රමහයනවා. එතකොට ඒ වටගන්න උපක්‍රම තුළ සමහරුන්ගේ ජීවිතයේ පව අවධානංගොට පත්වෙෙන්. ඕන වේදනාවක් දරාගෙන ඉවසගෙන ඉන්නවා. සමහර වෙලාට නොයඒ ප්ලාස්ටිස් සැත්කම් ැන ලෝකෙ තියන වේදනා සහගතම සැත්කා. ඒවටත් මිනි සුවිදිරිපත්වෙනවා එක්කො මේ කෙෂ්ටික හදාගන්න මූුණ ලස්සන කරගන්න මේ ශරීරයේ තියන මේ අවයවවල ඒවට තියෙන ඇලුම් ඇල්ම නිසා. ඒ නිසා බුදුරජාන් වහස පෙන්නන්න මේ කොටසෙන් කොටසමීමෑ යතහාස්භාව විමසන්. මේවා පොළොේ පස් හා සම කරල බලන්. ඊළඟට මේ ශරීරයේ තියෙන වායෝදාාත කොටස් හයක්. අපිකිින උද්ධංගමාවාතා උඩට ගමන් කරන වාතයක්. දැන් ඔබට ඉක්ක වැටිනවා ඈනුම් යනවා. ඔබ ආහාරගන්නකොට පවා ඔබේ මේ ආහාර ගුලිය ඔබ කාල හපල ගිලිනකොට ඒ ගුලිය ඇතුළට යනකොට ඒහා සමානවායෝධාතුවක් කුගුරින් පිටවෙලා ඒ හිදස හදාගන්න. එතකොට ඔබට ආහාර ගන්න උපකාරවෙන වාතයක්තිය ඈනුම් යනවා ඉක්ක වැටිනෝ උඩුවත්තට ගමන් කරන වාතයක්තියෙන්. ඒ මේ සරීරේ පවතින වායෝදහත් අප ඒකටකින උද්දංගමාවාත් ඉළඟට අදෝගමාවාතා බඩවැල්ලොල සකස් වෙලා පස පසින් පිටවෙන වාතයක් තියෙන් කුච්චි සයාවාතා කුසේ පිරිච්චවාතයක් තිය මේ කුච්චිසයාවාතා කියෙන වාතය බඩවල්ලොල හැදිලා මේ කුසේ පිරිල හැමවෙලා එම පවතින සමාහන්ගේ බඩ ගොරගොරගානවා ඩේ හාට මෙ හට සකස්වෙනවා ඒ වාතයනිසා තමයි ඒ කුසට ආහාර පිරෙන්න්න ඉළඟට ඒක අඩුවන්න මේ මේ ඒ අඩු තැනට ආහාර පුරෝගන්න මේ හැම දේකටම උපකාර අතුරබොන්න මේ හැම දේකටම උපකාරන්න කුසේ තියෙන මේ කොච්චි සයාවාත් ඊළඟට ඒ විතරක්නම අංග මංගානු සාරී නෝවාතා. අවයාව සොලවන් මේ වායෝ දහතුව නැත්නම් ඔබට ඉන්නවෙන්න ගල් පිළිමයක්වන්. හරියට පිළිමක් නෙලො වගේ කෙලිින්ම ඉන්නවෙන්. ඔබ වට පිට බලන්නේ අතපය හොලොවන්නේ ඇවිදින්නේ දුවන්නේ පණන්නේ මේ ශරීරයේ මේ ක්‍රියාකාඩීත්වයේ සියල්ලට උපකාර කරන්නේ අංග මංගානු සාරිනුවාතා අවේව සොලවන්න උපකාරවෙන වාතයක් තිෙන් අන්නේ වාතය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වෙන අශ්වාස ප්‍රශ්වාස වාතා අපි ආශවාස ප්‍රශ්වාස කරන වාතයේ පවා සරීරයත් එක්ක බැනිච්ච දෙය. ඊළඟට කොට්ට සයාවාතා කියනු මේ බඩවැැල්ලොල හැදිලා මේ සරීරෙ පුරාම නහරවැැල්ලොල ගමන් කරන වාතයක්. ඒ න ඒවාතයේ නිසා තමයි ශරීර පුරාමි ලේ ධාතුව අපි කණබොන ආහාරමය ෝජාව මේ නහරවැල් ඔස්සේ සරීර පුරාම ගමන් කරන්නේ මේ නහර වැල් දමනේ ශෙරා මේ හරහා ගමන් කරන වායෝ දහතුව නිසා එදකොට මෙන්න මේ විදිහට ඔබේ ශරීරයේ තියන වායෝදහත් වායු දහතු කෙන හමාගෙන යන මේ වාතයක්තියෙන් මේ වායෝ දහතුව නිසා මයි ඔබ මේ ශරීරයේ ඔය ආකාරි ක්‍රියාකාරීතවයම් පවත්තන් ට ඇවිදින්නට පිට බලන්න ඔබට ඉදිෙදා ක්‍රියා කරන්න මේ හැම දේටම උපකාරවෙන් අහස්වාස ප්‍රශ්වාස ඒටික නැතිුණු තොක්කොමිවර. එතකොට අපි ගන්න හුස්මට පොද පවා ශරීරෙ පැවැත්මට උපකාරව කරනවා. හොස්ම ටික පවා ශරීරයක්ත් එක බැදී පවතින ආස්වාස ප්‍රශ්වාස වාතා මෙන්න මේ වායෝ දහත්වේ තියෙන මේ කොටස්වල ස්භහාවය ඔබ හොදට දකිින් ඕන බුදුරජාන් වහන් සි පෙන්නවා මේත් තමන්ගේ සරීරෙ තුළ මේ විදිහයට පැවතුනාට ඒවත් බාහිර පරිසරය හමාගෙන යන වාතයට සමකරල බලන්නකින්. මගේ ශරීරෙතියට මේ වායෝ දහතුව මේ හොළගේ හමාගෙන යන මේ පරිසරයේ තින වායෝ දහතුවයි දෙකම එකයි කියලා ඒ දෙකම සමකරල භාවනාාවසෙන් වඩන්නකින්. ඒ විදිහට කෙනෙකුට නුවනින් දකින්න පුළුවන්නන් ඔය සතරම හා ධාතු කැන බදුරජාණන් වහන්සි පෙන්නවා ඒකෙනා අටලෝ දහම ඉදිරයේ පවා කම්පා නොවෙන අකම්පිත හිතක් ඇති කෙනෙක් බෞඩ් පත්වේ නොමි දාතු මනසිකාරය කියන්නේ භාවනා වස්සයෙන් වඩන්න වඩන්න අටලෝ දහම ඉදිරයේ කම්පා නොවෙන ලෝක සභාවය හොඳට වටහාගෙන යතාාසභාාවේ වටහගෙන මොන්න ප්‍රශ්න ගැටලවාාවත් මේ සරීරි සභාවය අපේතිං කුණුවෙලායනවා පස්වෙලායනවා මේ සරීරි සතර මහදාතුන්ගේ අතාසභාවේ. මේ බාහිර සතරමහා ධාතුන්ට එකතු වෙලා අනුවන කියලා. ඒ අවබෝධය තුළම හැම දේකටම මූණ දෙන්න පුළුවන්. සාරිපුත්්ත මහරහතන් වහන්සි ගැන උන්නහන්සගේ තේරගාථාව සඳහන්තරනවා. සාරිපපුත්්ත මහරාතන් වහන්සමේ දාතු මනසිකාරි හොඳට වඩපු කෙනෙේ. සාරිපුත්ත මහරාතන් වහන්සේ අටලෝ දහම ඉදිරයේ අකම්පිතව උන්වහන්සේගේ අකම්පිත ගුණේ දහතු මනසිකාර භාවනාවත් එක්ක වැඩිච්ච දෙයක් හැටියට පෙන්න්නනවා. ඒ පෙෙන්නවා. සාරිපුදතියන් වහන්සේ මහපොලෝ වගේ අකම්පිතයිකෙන්. උපමාවකට පෙනෙන දැම් පොළොවට කුණුදානො අසූචි විසිකරන්නත් පොලොට වෙන කොහවදදානො නම අසූචි දාාන්නෙත් පොළවට මුත්‍රහ කරන්නෙත් මිනිස්සු පොළවට. කුණු විසි කරන්නේෙත් පොළව. පොලොව කම්පාවෙන්න අපෝ වනන්දදාන්දිපා කියල පොලෝකම්පා වෙන්නේ. ඊළංඟට පොළොවට වටිනාදේවල් විසිකරන. වටිනාදේවල් පොළොේ හංගන. නිදං රන් ්‍රද මුතු මැනිික් පොළුවේ තැපත් කරන හංග. ලෝ දම පත්වෙෙන් ෙත් නෑකේ අකම්පිතයි. ඒවගේ තමයික නො සාරිපුද්‍යයන් වහන්සේ මහාපොලෝ වගේ අකම්පිතයිකි. මේ ශරීරය තියෙන පටවි දාතුව මහපොලොේ පස් හා සමකොට භහාවනා වඩපු සාරිපුද්‍යයන් වහන්සේ මහාපොලොෝ වගේ ලාබලාප සැපදුකයි අසායේස නින්දා ප්‍රසංසා කියන අටලෝ දහම ඉදිරී අකම්පිතයිකෙන්. ඊළඟට පාරිපපුත්තයන් වහන්සගේ තේරගාතායපෙන්වො සාරිපපුත්ත මහරහතන් වහන්සේ ජලය වගේ කියෙන්. ජලට මිනිස්සු වටිනා දේවල් පාකරලාරින. දිය කරලාරින සමලාට වටිනා සුවඳ වර් සේන්ට් වර්ග විසි කරන්න පුළුව. වතුර උද්දාහමියට පත්වෙන්න. ඊළඟට කුණු ටික ගුණු කානුහරවන්නේත් වතුරට වෙන්න පුළුව. අසූ චික මළමුට ික සිකරන්නත් වතුරට වෙන්න පුොළො. එතකොට ඒ නිසා ජලේ බාහිර ජලයකම්පාවෙන්නෙත් නැකේ. එතකොට ප්‍රියමනාප දේවල් විසිකරත් අප්‍රිය දේවල් විසිකරත් ජලය කම්පාවෙෙන්නෑ ඒවගේ තමයිකන සාරිපපුත්්‍යයන් වහන්සේ මේ ශරීරේතියන ආපෝ දහතුව බාහිර ජලේට සමකොට භාවනාවට පු සාරිපුත්්‍යයන් වහන්සේ ලාබාලාප සැපදුක යසායිස නින්දා ප්‍රසන් සාටලෝ දහම ඉදිරරි අකම්පිතයිකය. කම්පාාවෙන් නෑකේ. ඒළඟට සාරිපුෘ්‍යයන් වහන්සේගේ මේ ගුණේ විස්තර කරනව සාරිපපුත්යන් වහන්සේ ගින්න වගේ අකම්පිතයිකෙන්. ගින්නට මිනිස්සූ වටිනා වටිනා දේවල් දාලා දවනෝ. අපිකම සඳුන්දර් වටිනා දෙයක්. එතකොට වටිනාදේවල් දාලා ගින්දරේ ගින්නේ දවනු. ගින්න උද්දහමයට පත්වෙෙන්නෑ කිය මේ මේ වටිනා දේවල් මේ බොහෝ වටිනා දේවල් ගින්න මේ දැවෙන්න කෙල් එතකොට තරඟුණු කරන්නක් ගින්නන්නේ. එතකොට මේ වගේ වටිනා දේවල් ගින්නෙන් දවනවා. ගින්න උදහමයට පත්වෙෙන්න්න ඇක. කුණු පුච්චනවා නොඒ කුණු වර්ග දුොරුගන්දය හමනේවක් ගින්නට විසි කරන. ගින්න ඒකෙන් කලබල වෙන්නත් නෑකිනගේ දෙක්කම එක හා සමානව ගින්නෙන් දැවිලන්. ඒ වගේ තමයි කියනවා ශරීරේ තියන තේජෝදහතු උනුසුම බාහිර උනුසුමට ගින්නට සමකොට භාාවනා වඩපුමේ සාරිපුත්්‍යයන් වහන්සේ ලාබාලාභ සැපදුකයි අසාහිස නින්දා ප්‍රසංසා. අටලෝ දහම ඉදිරයේ අකම්පිතයි කියය. ඒළග්‍ර සාරිපපුද්‍යයන් වහන්සේ ගැ සඳහන් කරනවා උන්වහන්සේ සුළඟ වගේ කියනවා. සාරිපුත්්‍යයන් වහන්සේ බාහිර සුළඟ වගේ දියමනප දේවල් සළගේ හමාගෙනයන සුවඳ වර්ග හමාගෙන යනො. සෙන්ට සුවන්ද මල් සුවන්ද සුවද වර්ග සුළගේ හමාගෙන යනවා. එහෙම හමාගෙනාව කියර සුළඟ උද්ධහමට පත්තෙන් ත්නෑ කිය. නො ඒක් දොර ගන්දය හොළගේ හමාගෙනයනවා. නො ඒක් ගඳ දොරු ගන්දේ උළගේ පැතිරිලා හමාගෙන යනො. ඒකෙන් හොළඟ කම්පාවට පත්තෙන් නත්නෑකේ. ඒ වගේ තමයිකින සාරිපුත්යන් වහන්සේ මේ සරීරේතියන වායෝ ධාතුව බාහිර සුළඟට සමකොට භාවනා වඩපු සාරිපුෘත්‍යයන් වහන්සේ අකම්පිතයි කියෙන්. ලාබාලාභ සැපදුක යසාහිස නින්දා ප්‍රසංසා අටලෝ දහම ඉදිරයේ සාරිපපුත්‍යයන් වහන්සේ කම්පාාවන්න ෑ කිය. එදකොට අපිට පේනවා මිනිස්සු මමනං කම්පාවෙන්නේ අපි නංවූ වට ගණන්ගන්න එහෙම කොච්චර කිව්වත්. මිනිස්සු කොච්චර මානසික වැටෙනවට තමන්ට ප්‍රශ්නයක් එන තාක්කර. තමන්ට ඒද එනකොට තමයි මිනිසු සම්පෝහොන්ෙන් කඩාගෙන වැටෙන්. අජෝ ඇයි අපිට මෙහෙම වුණේ ඒ ස්භාවේ යටපත් කරගන්නන මම නං කම්පාවෙෙන් නෑ මන්නං ගණන්ගන්නෑ කියලා කිව්වට ඒක තමාත් තුලින් අවබෝධෙෙන්ම කම්පා නොවෙන හිතක් ඇතිකරගන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ සරීරයේ අතාසභාාවේ ධාතුවසේ බෙදබෙදා. බාහිර පරිසරයේතින සතර මහා ධාතුයික්ක ගලපමින් භාවනා වඩන්න කියන. එතකොට, අපේ හරීරයේ මේ කෙස් ලෝම් නියදත් සම්මස් නහර මේව ගැන යම්තාක් අවිද්‍යාවක් ඇදද. මේ මම මගේ මගේ ආත්මයයි කියලා මවාගත් ආත්ම දෘෂ්ටියක් තුළ මුලාවක් තුළ මාන්‍යයක් තුළ මම මගේ කියලා ගොඩගහගෙන ඉන්න මේ කුණු ගොඩවල් ටිකේ යථස භාවේ වැටහෙන්න වැටහෙන්න. යා මාන්‍ය නැති නිහතමානී කරෙක් පවට පත්තිෙන. එය අවිද්‍යාවය තොරව, මේ සරීරයේ අතාහසභාවේ නුවනින් අවබෝධයෙන් ධර්මය තුළින් දකින කෙනෙක් බෞට පත්තෙන්. ඒකෙනා මොන්න ප්‍රශ්න මොන ගැටලූ ලා බලාභ සැපදුක යසායිස නින්දා ප්‍රසංසා මේ සියල්ල ඉදිරී අකම්පිත හිතක් ඇති කෙනෙක් හැටියට එයාට මූුණ දෙන්න පුළුවන් කියෙන්. ඊලනු බුදුරජාණන් වහන්සේ ඔයි සතරමහා ධාතුූන්ට අමතරව තවත් ධාතු කොටස් දෙකක් පෙන්න ලතියෙන් ඒ තමයි ආකාස දහතුව වි්ඥාන දහතුව මේ කොටස් දෙක ගනත් ඔබ තේරුම් ගන්නට ඕන්. ආකාශ දහතුව කියන්නේ අපේ ශරීරයේ තියන මේ හිස් අවකාශය. ඒ ආකාශධාතුව මේ පරිශරයේ තුළ මේ ලෝකයේ තුළ මේ පවතින හිස් අවකාශයකට අපගෙන ආකාශ දහත්. හිතකොට ඔබේ ශරීරයේ තුළ ගත්තත් එවැනි හිස් අවකාශයක් තියත් ඒ හිස් අවකාශයේ යමකින් පිරෙනවා ඒ පිරුණ කියලා අවකාශය නැති වෙන්න. එතනට තවත් දෙයක් කියෙනකොට ඒ පිරිලාෑ. අපි ගම නාස්සි දුරක් එක අපේ ශරීරයතියන හිස් අවකාශය. නාසි දුර. හටෑරියයට පසෙ කටේ ඉතින මොක කුහරයක් එ සිදුරක් කන් සිදුරු තියෙන. ඒවා හිස් අවකාශ හැබැයි දැන් අප එතම නාස් සිදුර අපි නහය ඒ සිදදුර වහගෙන ැගිල්ල තිබට පස්සේ අවශ පිරිලෑනු හැයි ඇගල්ල එතරන අං කරනකුට අවකාශය හයිම තේවිදියට සකස් වෙනවා. එතකොට මෙන්න මේ ශරීරයේ යම්තාක් එවැනි හිස් අවකාශයන් නැද්ද ඒවට කියනවා ආකාශ දහත්. එළඟට විඤ්ඥාන දහතු විඤ්ඥාණය. මෙන්න මේ ධාතු හයමගත් අට පස්සේ පටවි්‍යාපෝතේජෝවායෝ ආකාස විඥාණකිර මේ ධාතු හයමගත් අ හම එතන දකින්නේ නාමරූපමයි. නාම ධරම තමයි විඤඥානයත් එක්ක කැලපිලායන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාල. රෝප ධර්ම හැටියට පට ව්‍යාපෝතේජෝවායෝකින මේ සතර මහදාාතුන්ෙන් හටගත්තම මේ ශරීරේ. එදකොට මෙන්න මේ නාමරූපයන්ගෙන් හටගත් මේ ආහිතන හයි අතාස්භාවෙේ. බ නිතර නුවනින්ගිම සන්න පුරුදුුවෙනවාන ඔබ භාාවනාවසෙන් ඔබදහා බලන්න පුරුදුවෙනවාන ඔබට මේ ගැඹුරු ධර්මය ටිකටික ඔබේ ජීවිතය තුළවබෝධ කරගන්න පුළුවන් දැන් මේ කියපු දෝබට මේක ගැම්බුරයේ මේකටි ගහාම්මීරයි වගේ හෙමහිතෙන්න්න පුළුව හැයි සරල තැනින් පටන්ග බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහාසාගරයට බහිනවා වගේ උන්වහන්සේ පහාරාධ සූත්‍ර පෙන්වේ මගේ ධර්මය හරියට භික්ෂු භික්ෂනි පස පාසිකව ුද්ධ වාසනීට මේ තරම් පහදිඉන්න හේතුව තමයි. මේ බුද්ධ ශාසනයේ පිල්ලිවලින් තමයිකෙන ගැඹුර කරායත් මහමුහුද ගැඹුර කරායනෝවගේ. අනුපුබ්බ සික්හා අනුපුබ්බ කිරියයා අනුපුබ්බ ප්‍රතිපදාකෙන්. පටන්ගන්නකොටම ඉඳගත්ත ගමන් නිවන්දකිනොන්නෙමේ. පිල්ලිබලින් ඉස්සල්ලා සද්ධාව ඇතිකරගෙන සීලේක පිහිටල බණහනව සද්ධර්මශ්‍රවනය කල්‍යයානමී ්‍රාශ්‍රය ළඟටේ ධරමේ නුවනින් විමසමින් බණභාවනා කරගෙන ඒ ගුණ ධර්ම වඩාගෙන ගිහිල ඔන්න සද්ධහනුසාරී වෙන. ඊළඟට යා දම්මානුසාරී වෙන එයා තමයි සෝතාපන්න පලේට පත්වෙන්. ඊළඟට සකදාගාමී මාර්ග ගමන් කරලා සකදාගාමී පලේට පත්තෙන්. අනාගාමී මාර්ගගේ ගමන් කළ අනාගාමී පලේට පත්තෙන්. අරහත් මාර්ග ගමන් කළ රහත්වයට පත්තන තොට ක්‍රමානුකූල වැඩපිළිවලක්තේ. ටික ටි ටි ටික ගැමර කායන ක්‍රමේදයක්තිේෙන්. ඒ නිසා ඔබ මේ ධරමය අහලා ඇසූ ධරමය ඔබ නුවනින් විමසමින් ඔබ තුළින් ගලපා බලන්න දක්ෂවෙන්න ටෝට. පොම ලස්සන සිදුවීමක් තියෙනවා මේක තියෙන තේරීගාථාවල. මේ ධරම අවබෝධ වෙන ආකාරය ගැනට තේරුම් ගන්න පුලුවන් දවසක් වයිසකම්ම කෙනෙක්. මේ අම්මා හිංගමනයගේ අම්ම කෙනෙක් හැටිට සඳහන්ගෙනවා තැටියක් කලෙ නිතින් ගයක්ගයක් ගාන්න මේ අම්ම ඇවිගෙන ආහාරහය හොයා. හොම යනකොට පටාචාරාරහත් භික්‍ෂුණිය හිටපු භික්‍ෂුනි ආරාමය දැක්. එදා දවස්සම ගෙවල් ගානය ඇවිද්ද ආහාරටිකක් නං හම් මුණේනෑ හල්පනාකරා මෙන්න මේ ආරාමෙන්වත් කෑමටිකක් කම්බෙන් ැතැඇකිල එලි වාඩි වෙලා හිටිය. එදා පටාචාර රහත් භික්ෂුනියත් තව භික්ෂුණණින් වහන්සේලා පිරිසක්ම ආරාමි වැඩ හිටිය බොහොම දනවස් සිටු නිවසකින් දාානය ආරාමිට ගෙනාපු දවසක්. ප්‍රනීත විදිහට නිවසට ධානය අරගෙ නැවිල්ල තිබුණ. එතකොට මේ ධනේදා මේ පටාචාරහත් භික්‍ෂුණය ඇතුළු මේ භික්‍ෂුණීට මේ ධනය බෙදවට පස්සේ තැන් දාන ටිකක් ඉතුරියුුණා. ඉතුරු වෙච්චාහාරටික දැ දානිවලඳල ඉවර වෙලා රෙලියේ වාඩි වෙලා හිටපු මේ ආහාරටිකක් හොයාගෙන යන මේ වයිසකම්මටත් කෑම ටිකක් දුන්. එදා මේ ආහාරටික ගත්තට පස්සෙම අම්මට රසවැටුනද දෙෙනද ගෙවල් ගානිකයාට පස හම් බෙන්නෙ එකු පිළුණු ච්ච දෙයා වි කර දෙයක් දංකුඩ ටිකක්. තුර වෙච්ටිගත් තමයි ඔයගේ අසරන කෙනෙකුට කන්න හම්බේ. දැම් මේ ප්‍රනීත ආහාරය මේ දානෙ වලද අවසන් වෙලාර භික්‍ෂුණීන් වහන්සේලාට පූජා කරපු මේ ප්‍රනීත දානිින්මයි කොටසත් පිගාන කර දාල දුන්නේ මේ අම්ම කල්පනා කරා මෙන්න රහට කනවන මෙන්න ආරාමවලනෙ හොඳට කෑමටි කහම්බෙන්නේ. මටත් හොඳයි මෙහි අතර වුණු දැන් උපක්‍රමයක් කල්පනා කරා එක පාට්ගහිලා නතරුවින් න්නබෑනෙ පටාචාරාවට වැදල කිව්ව පටාචාරාවනි බතුම මේ මට අවසරදිනවන ඔබහන්ස මං කැමතිී මෙතන වැඩක් කරගෙන මං බණාහගෙන මං හරී ආසයිකිව ධර්මී හැසිරේ. මට නිවන්දකිින් ඕනෙක් මං මෙතන උදව්පකාරරගෙන මං මෙතන අතර වෙන්න අනේ මට නිවන්දකින්න මට අවස්ථාව දෙන්නෙක් පටාචාරාවවිතින් නවත්තකත් හොද යම්ම අතරවෙන්න කියලා ඉඩදුන්. දැන් අතර වඋුණදැන් ඉතින් අරාමය අතුගානවා සුද්ද කරනවා දනසාලායි වැඩ කරනවා කොලෑ හිඳනවා. මේ සියල්ල කරන දම් වැඩටිකත් කරනවා කෑමටිකත් හම්බෙන්. දැන් අරදරයක් නෑ. දැන් ඔහොම ඉන්නකොට ඊළඟ කරදරයන්නේ දායකයන්ගේ. එ දායකයන්ගේ දහතයේ ප්‍රශ්ණහනෝ අම්ම මොකද මෙහේ. එදා පියනකොට අත් හිටියන්නේේ. දරුව නැත් යන්න තැනක් නැද්ද කොහෙද කියවා ලමයි කොහෙද ඉන්නේ. දැන් රටේ නැති ප්‍රශ්න මේ අම්මට හේතුනා මේ කෑමටික් කන්න මං කීදනකොට උත්තර දෙන්න ඕොන්ද. මම පැවිදිවෙනවා. කවුරුත් අහන්න නේ අම්ම මොකද මෙහහි කියලා කාට අත් උත්තර දෙන්න ඕන්න න. එදා ගිහිල්ල පටාචාරාවට ගිහික්්‍යෝ පටාචාරාව මාව පැවිදි කරන්නක මට ඉක්මට නිවන්දකිින් නඕනකිව. දැන් මේ ආරාමි නතර වුණේ නිවන්දකින චේතනාව නොත්නෙේ පැවිදිවෙන්න නිවන්දකින්න හිතාගෙනත් නෙමේ. හැබැයි පැවිදි වනේ කල්යාන මිට්ට සේවනේ ළඟ සද්ධරමස්වවනේ තියෙන තැනක පැවිදි වනේ. දැන් එදා පැවිදිවෙච්ච දවස. දැන් දාන සාලාවේ කෙලවරේ වාඩිවෙලා ඉන්නවා දැන් මේ පැවිවෙච්ච භික්‍ෂුවනි එදා පටාචාරාව ධානගිනාාපු දායකයන්ට දානය වළඳ අවසන් වෙලා බුක්තානු මෝදනා ධර්මදේශනාවක් කරන පංගතුනි මේ ඇසා අනිත්‍යයයි. කනානිත්‍යයයි, නාස අනිත්‍යයි, දිවානිත්‍යයි, කයානිත්‍යයි, මනසානිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. කනට ඇහෙන සබ්ද අනිත්‍යයි, නාසට දැන ගඳසුව දානිත්‍යයි දිවට දැන රසා අනිත්‍යයයි ඔය විදිහට බනකයෙන්. බණටික හෙනවර දානසාලායි වාඩි වෙලා මේ පැවිදි වෙලා ඉන්න. මේ භික්‍ෂුුණයට ඇහෙන. ඇහෙනකොට තමන් මේ අහපු ධර්මය දැන් විමසන්න පටන් ගත්තා ඇත්තනේන්නම්. මේ ඇසා නිත්‍යයි. ඇහැට පේෙන රූපත් අනිත්‍යයි. මේ කන අනිත්‍යයි, කනට ඇහෙන සබ්දත් අනිත්‍යයි. නාසි අනිත්‍යයි, නාසිට දැනන ගඳසුව ධනිත්‍යයි, තිවත් අනිත්‍යයි. දිවට දැනන රසයත් අනනිත්‍යයි අන්න තමන්ට දැන් වැටහෙනවා. අනිත්‍ය වූ රසේකට ලොල් වෙලා නේද තමම් මආරාමි නතර වුණේ. අනිත්‍ය වූ දිවක් පිනවන්නේ හිතාගෙන නේද තමන් අතර වුණේ. පැවිදිවුණේ මේ ආහාරටිකක් හොයාගෙනාපු ගමනක් නේද. ආහාර රසේට නේද මං කිජියවුුණේ. තමන්ටම දැන් වැටහෙනවා. විමසගෙන විමසගෙන අනම් ඇත්තනේ නම් මේ දිවත් අනිත්‍යයි දිවට දැනෙන් රසියත් අනිත්‍යය. දිවයි රසයයි විඤ්ඥානය එකතුවීමෙන් දිවෙයිස් පර්සසිය ඇතිවෙනවා. ඒස් පර්සය නිසා විඳී ඇති වෙන? ද රස හඳුන ගන්න හඳුන ගන්න රස්ස ගැන චේතනා ඇති වෙනවා මේ ඇස කණනාසේ දිවකයි මනසගැන් දෝප වේදනා සංඥා සංකාර විඤ්ඥාන ගැන පටාචාරාව ධානසාලාවෙ කියපු බණටික හලා මෙනෙහි කරන්න පටන්ගත්. එදා දානෙටික වළඳලා පාතරේ හෝදලා නමල අදිිෂ්ඨානයක් ඇති කරගත්තා අදමං කොහොමමාහරි මේ ධර්රමය අවබෝධ කරගන්න. එදාරෑ ඇල්ලි වෙනකම් භාාවනා කරන්න පටන්ගත්. ඉටගෙන ඉන්න ඉරියව්වෙන් ධර්මය විමසනු. වාඩිවෙලා ධර්මය විමසනු. අධිෂ්ඨානයක් ඇති කරගත්තා මං මැරිල වැටුණත් නිදාගන් නිරියව්වකටනං යොමු එන්නේ ධර්මවබෝධයක් නොලබ. කලන්ති වගේනකොට කනුවක් අල්ලගෙන සක්මන් කරනු. මේකට ධර්මය යැනෙ ජාගරියානයෝග නිදි මරාගෙන ඒක තමයි අධිෂ්ටාන. ඒ අධිෂ්ඨානය තුළ වීරියෙන් භාවනා කරා උදේ පාන්දර එලි වෙනකොට ඉත කෙලිසුන්ගෙන් මිදිලා අරහත්වයට පත් වනා රහත් භික්ෂුණයක් බවට පත්තුළ. මේ භික්‍ෂුනිය රහත් වෙලා පිරිනිවන් පාන දවස උදානයක් පල කරනවා තේරිගාතාවල තියෙනවා මේ භික්‍ෂුුණය උදානයක් පල කරනවා මම තැටියක් කරගෙන ගයක්ගයක් ගානේ ආහාරටිකක් හොයාගෙන හිංගමනයගේ අම්ම කෙනෙ එදා මං පටාචාරාවගේ ආරාමිටාවේ ආහාරටිකක් හොයාගෙන මිසක් ධර්මය හොයාගෙන අපපු ගමනක් නෙවෙ මේ ආරමේ නතරවුණේ නිවන්දකින්නත් නෙවේ පැවිදි වෙනකොටවත් මට නිවන් දකින අදහ සක්තිපුන්නේ නමුත්මට කල්්‍යයාන මිට්ට වූ පටාචාරාවගෙන් සද්ධර් මස්ශ්‍රවනය ලැබුණ මම මේේ ධර්මය නුවනින් විමසවා යෝනිසෝ මනසිකාරයේ දන දම්මානු දම ප්‍රතිපදාවේ හැසරුුණ මමත් ඒ ධර්මේ අවබෝධ කරගත්ත ත්‍රිවිද්‍යාව ලැබ්වා ඔන්න මං පිරිනිවන් පානවා කියලා උදානයක් පල කරලා එදා පිරිනිවන් පෑවා. එතකට මේ රහත් භික්‍ෂුණියගේ මේ උදාන ගාථාව තුළ තියෙනවා කාරණ හතරං බාහිරින් ලැබුණ කියනවා කල්්‍යානමිට්ට සේවනියයි සද්ධර්මශ්‍රවනය. කල්්‍යානමිට්ට වූ පටාචාරාවගෙන් සද්ධර්මශ්‍රවන අහන්න ලැබුණ. තමන්තුළ ඇතිකරගත්තා යෝනිසෝ මනසිකාරරි. ඒ අහපු ධර්මය නුවනින් විමසීමේ හැකියාව. ඒ ධර්මේ අනු කූලොෝ මං ජීවත් වනා දම්මානු දම්ම ප්‍රතිපදාවේදනා. ධර්මේ මාත් අවබෝධ කරගත්ත කියල තම උදානයක් පල කරේ එතකොට අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ මේ අහපු කාරණ මේ පටවී ආපෝතය යෝවායෝ මේ සතර හා දහතු කොටස් ගැන මේ ශරීරේතියෙන පටවිදාතුව බාහිර පරිසරයේ පස් හා සමකොට භාවනා වැඩම් ශරීරය තියන ගලාගන්න වැගිරිලා යන ආපෝධාතුව ජලය හා සමකොට භාවන වඩන හැටි ශරීර තියන උණුසුම බාහිර උනුසුමට සමකොට භාවනා වැඩින්. ශරීර තියන හමාගෙන යන දේවල් බාහිර සුළඟට සමකොට භාවන වඩන් දැන් අපි මේක අහගත්. ඒ ඇ අහපු ධරමය ඇසූ ධර්මය, ඔබ පුරුදුවෙන්න ඕනෑ ඔබ තුළින් විමස විමස බලන්න. ඇත්තටම මගේ කෙස්වලස භාවිමකක්ද. මගේ කෙස් ඉදෙනවා. දිරනවා. ගැලවෙනෝ අන්න භාවනා කරන ක්‍රමේ ඔබ යෝනිසෝ මනසිකාර ඉදෙනවා කියන්නේ. ඔබ? උදට ඔබේ සරීරේයට හිතයොමු කරගෙන බාහිර අරමුණකට හිත විසිරෙන්න්න ඉඩ නොදී? ඔබේ සරීරේතියන මේ කෙස් ලෝම්නියය දත් සම්මස්සාදී පටවිධාතු කොටස් ආපෝධාතු කොටස් තේයෝධහතු වායෝධහතුව මේවාඉ එක බෙද බෙදා ඒවෑ යතාාස භාාවී නුවනින් විමසවවිීමස බලන්න පුරුදුුවනවා. තමන්ගේ කෙස්ලේ අතාස භාවේ. මේ කෙස් ඔලුව පීරණ පීරණවාරයක් පාසා ගැලවෙල්. ලන්න කොච්ර කොඩ පීරනකොට පනාවට ගුි ුලි වගේ කෙස් තියනගේ කේස් ගැලී ගැලව යනහැ. ංචි කාලී ම් කොච්චර හොඩිගැපුවත්. කපපු කපපු කේස් විසි කරා එ තියනවද හොයන් නෑ යොක්කොම දිරලා දිරල පස්වෙලාගිය කාලයක් යැනකොට පස්්ටිකක් විතරයි. මේ ඔලුවේ තියන මේ කොච්චර කෝඩ පීර පීර නොයෙක් විදිියව උපක්‍රම යොද යොදා තියාගන්න හැදුවත් මේ කෙස්්ටික ගැලවිලාගයාට පස්සේ. සේමිත දින ගණනක් ඇතුළ තර වගේම දිරලා පොළුවට පස්වෙලා අවසන් වෙලා යනෝ පටවිදහත් එළංට මේ ශරීරේතියන රෝමකෝප නියපොත්තු දත් බලන්න ඔබ උපන්දා නම් කුච්චර නියපපුොතු කැපුවද. කපන කපනු නියපොතු වීසි කරා ඒ විසිකරපු දේවල් ඒ ඒ තැන්වලම දිරදිරා පස්වෙලා පස්වෙලා ගිය. වැටිච්ච දට්ටික පුංචිකාලේ නං කටේතිබිච්ච දත් ඒවා වැටෙනෝ. ඒ වැටින දත් අපි වීසි කරන විසිකරපු දත් ඒ ඒ තැංගොල දිරදිරා පස්වෙලා ගියා අද පොලො හාරලවත් ඒ දත් හොයන්න නෑ පෂ්ටිකක් විතරයි. ඔය විදිහට ඔබට පුළුවන්නම් මේ සරීරේ තියන පටවිධාතු කොටස ආපෝධාතු තේජෝදහතු වායෝදහත්. බාහිර පරිසරයේ පටවි ආපෝ තේයෝවායෝගෙන සතර මහාධාතු හා සමකොට භාාවනා වඩන්න. ඔබ ධාතු මනෂ්‍ය කාර භාවනාව දියුණු කරගද කෙනෙ. ඒතුළ ඔබට වැඩෙන්නේ. දාතු මනසිකාර නම් වූ කායානු පස්සනා සතිපට්ඨානේටයිති භාවනා කොටසයි ඔබ තුළ වැඩෙන්. ඒ භාවනා ඔබ වඩනව කියන්නේ. රූප උපාදානස් කන්දිී යතාස්භාවි අවබෝධ කරගන්න ඒ නුවන ඔබට උපකාරවෙනවා. මේ දහතුවලේ අතාස්භාාවේ. පටවි ආපෝතේජෝවායෝ හැටියට ඔබ වඩනවා වගේම? ඒ පටවි ආපෝතීජෝවායෝගෙන සතරමහා ධාතු කොටස්. හේතු පල වසයෙන් අනිත්‍ය වසයෙන් දුක්වසෙන් අනාත්ම වසය ඔබ විමසනකොට දාතු මනසිකාරයෙන් විදර්ශනාවට හැරෙන්න්න පුළුව. ඒ තුළ වැඩෙන්නේ දාතු මනසිකාර විදර්ශනා කොටස එතකොට ඔබට සමත භාවනාවක් වසේ මේ සතර මහා ධාතුවල අතහස භාාවයේ විමසමින් සමත පැත්තත් ඒ ඒ දාතුවල අනිත්‍ය දුක් කනාත්මකින ට්‍රිලක්ෂණය මෙෙහි කරමින් හේතුඵලවසේ මෙනෙහිකරීම තුළ විදර්ශනාවත් ඔබට දියුණු කරගෙන. ධරමාවබෝධී පැත්තටම ඔබේ නුවන බේ ප්‍රඥාව බේහිත මේ භාාවනාවස්සේ යොමු කරගන්න පුළුව පංහතන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ුවේ. අපේ මනුස්ස ජීවිතයේ තියන වටිනාමදේ තමයි සිහිය. හිතට තියෙන රැකවරණය තමයි සිහිය. සිහි මුලාවනාට පසේ මනුස්ස ජීවිතය වටිනාගමක් නෑ. මේ සිහිය රැකෙන්නේ සතර සති පට්ඨාන්. සතිගැන සිහිය. ඒ සිහිය රැකගන්න සිහිය දියුණු කරන්න උපකාරවෙන ප්‍රධානම ක්‍රම හතර තමයි. කායනු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කියන මේ අනු පස්සනා කොටස්ටික් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාහිනු අයම් භික්කවේ ම මාහනනි එකම මාර්ගය අයිතියෙන්. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස්වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හෙත් පිරිසිදු කරගන්න කෙලෙසුන්ගෙන් පිරිසිදුවෙන්. සෝක පරිද්ධවානන් සමතික්කමායි. සෝක වැලපීමලින් නිදහස්වෙන්. දුක්ක දෝමනස්සානං අත්හංගමායි කායික මානසික දුක්දෝම් නස්වලින් නිදහස්වයෙන්. නිබ්බානස්ස සච්චි කිරියායි නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගය අයිතියන්නේෙ. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ උතුම් සතර සති පට්ඨානේ. එනිසා පිංහතුනි මේ සතර සතිපට්ඨානයට අයත් ඒ භාවනා කොටස් එකින් එක ටිකටි හරි ඔබ ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න ආනා පානසතිය ආපත භාවනාව සම්පජන්‍ය භාවන පිළිකුල් භාවනාව ධාතු මනසිකාරය නවසීවතිකේ මේ කොටස් ඔක්කොම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයහා බැඳී පවතින කයේ අතහස භාව අවබෝධ වෙන භාවනා තමයි කායානු පස්සනාව විස්තරවෙන්. දැම් බලන්න ධාතු මනසිකාරය කියළ ගත් හම එතන පටවි ආපෝ තේජෝවායෝගෙන සතර මහාධාතු කොටස් ඔක්කොම හතලිස් දෙකක්තියෙන්. පටවිධාතු කොටස් විස්සයි. ආපෝධහතුකොටස් දොළහයි තේජෝධාතු කොටස් හතරයි වායෝධාතු කොටස් හයයි, ඔක්කොම හතලිස් එකක් තිය. මේ හතලිස් දෙකේ ධාතුමනසිකාරයේදී අපි බලන්නේ ඒවැෑ මූලික ධාතු ස්වභාාවය විතරයි. පස් වෙලා යනව දිය වෙලායනවාව වැගිල්ලායන උුසුමටයිතය කෙලව ධාතු ස්භාවි විමසල බල. හැබැයි මේ හතලිස් දෙකෙන් අපි කොටස් දහයක් අයින් කරනවා. තේජෝධාතු කොටස් හතරයි වායෝධාතු කොටස් හයයි අයින්කරාට පස්සෙේ. අන්න ඉතන තියෙනවා තිස් දෙකක් පටවිධාතු කොටස් විස්සයි ආපෝධාතු කොටස් දොලහයි. ඒත් තිස් දෙක විතරක් අරගෙන ඒ කොටස් තිස් දෙකේ පිළිකුල යථහාස භාවේ පිළිකුල් වසෙන් අසුභ වසයෙන් අපිට බලන්න පුළුවන්නං. ඒ තුළ වැඩෙනවා තව භාවනාව ඒට අපි කැනෙ කායගතා සති භාවනා. පිළිකුල් භාවනාව කියනවා. එතකොට පිළිකුල වඩන් පුළුවන් පටවිධාතුවේ ආපෝධහතුවේ පමණයි. ඒ ජෝවායෝ කියන ධාතුවල පිළිකුල් සභවි අපි මෙනෙහි කරන්නේ එනිසා පටවි්‍යාපෝ කියන මේ ධාතු කොටස් දෙක ඒවැ කොටස් වසේෙන් ගත්තා හම් පට විධාත කොටස් විශ්සයි ආපෝධාත කොටස් දොලාහි කියන්නේ දෙතිස් කුණු පොකොටස් කියනවා. මේ කොටස් තිස් දෙකාරගෙන ඒවැ පිළිකුල අසුභය කියනවා පිළිකුල කියනවා කායිගතා සතිය කියනවා මෙන්න මේ ස්භාවි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ ඒ ධාතු ගැන තියෙන ඇල්ම ඒ ගැන තියෙන මුලාව අවිද්‍යාව දුරුකරගෙන ඒ ගැන නොවැල් මඇතිකරගෙන ධර්මාවබෝධයට ඒකත් භාවනාවක් කරගන්න පුළුව. ඊළඟට ඔබ දන්නවා නවසීවතික කියලා තවත් භාවනාක්‍රමයක් වඋගන්නනවා කායගත් මේ කායනු පස්සනාව. එත්තන උගන්නන්නෙත් මේ සතර මහධාතුන්ගෙන් හටගත්ත සරීරයම් මැරුුණට පස්සේ අර ශරීරයේ ආවිසයි උනුසුමයි විඤ්ඥාණයයි බැහැරවුණාට පස්සේ. මේ පේන ඇහැට පේන තියන විඤ්ඥාණි බැහැරවෙ පට ව්‍යාපෝතයේ ජෝවායෝකින සතරමහාදාාතුන්ගේෙන් හටගත්ත මේ දරකඩක් වගේ සරීරේ දවසින් දවසීදිමිලා නිල්වෙලා පුපුරල දවස් තුනක් යනකොට කොහොමද සතියක් යනකොට කොහොමද මාසිකින් කොමද මාස දෙහයකින් කොහොමද. දියවෙලා පුපුරල පැගිරිලා ඇට සැකිල්ල විරක් කිතුරුවෙන ඇට සැකිල් අ දිර දිරායන හොම ිහිල්ලගිහි ලවස්ථා නමයක් අයටටතේ. ල්ලොවටම පස්ස වෙ ලාවසං වෙන ආකාරෙ කොටස් නමයකට බෙදා බලමින් වෙන්නවෙන්නම තමන්ගේ ජීවිත්‍යයත්ත එක්ක ගලප ගලප භාවන වඩන්න කියින්. ඒට කනත් අව සීවතිකේ. මේ භාවනාක්‍රම සියල්ලෙෙන්ම කය ගැනතියන මුලාව දුරු කරගන්න පුළුව. ඊළඟට ඉරියාාපත සම්පජන්නේ ආනාපාන සති භාවනාව පවා කායිගතා සතියට අයිති දෙයක් ඔබ ටහිතෙන්න පුළජ ආනාපාන සතිකොම කායිගතා සතියට අයිති වුනේ. ඔබ ඉගෙන ගත්තා ආනාපාන භාවනාව හුස්මරැල්ලක් කයහා බැඳී පවතිර දෙයක් සතර මහා ධාතුන්ට මයයි අස්වාස ප්‍රශ්වාස වාතා ආශවාස ප්‍රශ්වාස වාතය සතර මහා ධාතුූන්ගේ වායෝධාතුවට අයිතයකක් අන්නේ නිසා අපි හුස්මරැල්ල තුළ හො දට හිත පිහිටෝමින් ඒ තුළෙහිත එකන කරගත්ත කියන්නේ ඒක කායකතා සති භාවනාව ඒ හුස්මරැල්ල තුළම සතර සති පට්ඨානි වඩන්න පුළුව. තුළ සප්ත බපුද්ජංග වඩලා විද්‍යාාව මුක්ති දක්වාම නිවන දක්වාම වඩන්න පුළුවන් එක්කම භාවනාවක් හැටියට ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එනිසා පිංහතුනේ ඔබේ කයේ අතාස භාාවේ. ධර්මාවබෝධය ලබන්න පුළුවන් භාවනා නිමිත් ඔබ තුළම තියෙනවා. ඔබේ සරීත් එනිසා මේ ඇස කණනාසේදිව කය මනස කියන ආහිතන හයකින් යුක්ත බඹයක් පමණ යුතු මේ සරීරයේ තුළින් ඔබට ධර්මාවබෝධය කරා බ ජීවිතේ තුලිම් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබට කල්්‍යයානමිට සේවනයයි සද්ධර්මශ්‍රවනයයි දැන් හොඳටම ලැබෙන කාලයක්. ඔබ තුළ ඇතිකරගන්න ඒ ධර්මය නුවනින් විමසමින් ඔබ තුළින් ධර්මය වීමසා බැලි දෝනිසෝම අනසිකාරේ. ධර්මයට අනුව ජීවත්වීම ධම්මානු දම ප්‍රතිපදාව ඔන්න ඔඒ කාරනා දෙෙක් ඇතිකරගත්තොත් ඔබට මේ උතුම් ධර්මය ඔබ තුලින් මත්්දකින්න පුළුවන්කම තියනවා? ඒ පිරිසඔබ හැම දෙනාටම ශක්තිය ධෛරය වාසනාවම ලැබේවා 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 කෙලපියඔබට ආශීර්වාද ප්‍රාත්ථනා කරනවා අදම යුතුම් ධර්මදේශනාවවිත් ධර්මාණු ශාසනාවෙන් රැස් කරගත්ත සියලු පින. සියලු දෙවියෝ සාදු කාර්තිදිී මේපින් අනමෝදන් වෙත්වා දෙවියන්ගේ දෙවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කෙල සාදු කෙලපි දෙවියන්ට පින් දෙමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවර නාශිර්වාදේ? යි කත්ති දරනD විමලාවතිී මහත්මිය දරු තිදෙන ඇතුළු පවුලි හැම දෙෙනනාටමත් ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවනාශිරවාදීම සැලසීවා කලපි ආශිරවාද ප්‍රාත්ථනා කරනවා. අද ධර්මදේශනාවේ දාය කත්ති ධරමින් කටයුතු කරන්නේ අනුරාධපුරය ඇලයාය පත්තුව කොක්කිච්චිය පදිංචි WD විමලාවති මහත්මිය දරුවන් තිදෙන ඇතුළ ඒ පවුලේ පින්වත් පිරිස විසිත්. ඒ පිහතුන්ගේ ෝලි මාරමුණන් වත්තර සඳහන් වෙනවා මාර්තු තිස්සෙක්විනි දිනට මිය ගොස් වසර දෙකක් සම්පූර්ණ වෙන දෙදස් දාාහතේ මාර්තු තිස්සෙක්වෙරි දිනට මිය ගොස් වසර දෙකක් සපිරෙන. Kී පොඩි මහත්්‍යයා ඇම ස්වාම්පුරෂයාාණන් දරුවගේ පියාණන් සෙහි පත් කල පින් අන මෝදැන් කිරීම. ඒවගේම වර්ග පරම්පරාගත මිය පරලවග සියලූම ඥාතයන් සහිපත් කල පින් අන මෝදන් කිරීම. තිංහෙම නං Kේපී පොඩි මහත්මයා ඒ ස්වාමියයා දරුවන්ගේ පියාණන් සිහිපත් කරලා ඒ පවුලේ පරම්පරාගත සියලු ඥාතීනොත් ධර්මස්ශ්‍රවණයකර පු බැහැම දෙනානමෙන් මේ පරලවගේ ඥාතීනු සෙහිපත් කරමින් අපි මේ පින් අනුමෝදන් කරමු ඒ ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහ වහා සසරදුකින් අතමිදේවා කෙල සාදු කල ඥාතීන්ට පින් දෙමු ඒ වගේම සුජීවත්ත සිටින අවුරුදු අසූහතරක් සම්පූර්ණ වනනාආදරණිය මෑණියන්ට, නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ගයවි, සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවන්නේ සැලසේවා කෙනවතුම් ආශිර්වාද ප්‍රාර්ථනය, ඒවගේ දේශකෑණන් වහන්සේටත් නිදුක්නීෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදම ලැබේවාකෙන ආශිර්වාද ප්‍රාර්තනයක් නිෙත්කාරිමන්ලේ හැම දෙනාටමත්. ධර්මශ්‍රවනය කළ ලක්වාසි ලොවාස හැමදිනාටම ආශිර්වාද ප්‍රාත්තනා කිරීම, දා යිකත්තේ දරන්න ්D මලාවති මහත්ම තුු දරුවන්ගේ අරමුණු අතර සඳහන් වෙන. තිංහමනන්ගේ හැම දෙනාටමත් ඔබ හැම දෙෙනමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශීරවාදී ඔබ හැමදිනාටම සැලසේවා. ගන්න හෙලන හුස්මරැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනරුවන්ගේ අනන් තාශීරවාද රැකවන සැලසේවා. හැම දෙනට මුතුම් දරමමාවෝධය පිනිසත්. මේ සියලුපින උපකාර වීවා 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 කියලපයාශිර්වාද කරනු. ආකා සට්හාාජබුම්මට්හාා දීවානාගා මහිද්දිිකා, ප්ඥන්තංගන මෝදිත්වා චිරන්ඩක් හන්තුලෝක සාසනක් ආකාසට්හාාජබුම් මට්හාා දීවානාගා මහිද්දිිකා, පഞ්ඥන්තගන මෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්හාාජබුම් මට්හාා දීවානාගා මහිද්දිිකා, ප්ඥන්තංගනු මෝදිිත්වා චිරර. කන්තුතු අං සදා හැමදිනාර්ටම සම්මා සම්බුදු සර. සාධෝ සාතු සාතු නිරිදෙනෙත් අසපපුයේ ධර්මාණු ශාසනාව නිමාවට පත්තුනේ ධර්මාණ ශාසනාව පැවැත්තුූ පූජනය ගලිමව නතති පහමදුරන් සේ නික රෝ ච්චිරජීවනි තුන් වූ ධර්මාම ෝධයේවා කියක පාථතා කරමින්. අපිේ ිරාමිකට යොම්මු වෙනවා ිරාමීින් පස්සෙ ඉළඟ ධර්ම සාකච්චාව තුළ අපට දවත්කාරණා සාකච්ඡා කරල සසර භයති කරගන්නට. ඒ බයින් මිදන මාර්ගගේ විවර කරගන්නට ඔබට දහම්කාරණක් කියයා දෙන්නට හැකියාවක් ති බෙනව රැ දෙන්න නේ සමග ඉරිදස්ෙත්නේ තසපූ සමඟ අපි විරමිකට හොමයිනවා ලැපේ නැවත ඉරිදස්ෙත්නේ තසුපෝ සමඟයේ සම්බන්ධ වන්නේ අප අත් අවසතුරද අපේ හුදුරණ හන්සේ මේ. ේශාව තුල හපනාවට නැතන් හබේ මනස ඒ කාආග්‍ර කරගන්නට වශ කරන්න බොහොමයා දේශනා කරන්න තුන යන රයෙන් අප ධර්ම සාකච් රම් කරන්න හැ හ ෞ ම ග . මත්තමට හිත පත්කරගන්නට බොහෝ දෙනෙක් උත් සහ කරනව වහන්සේ අදවසේ දේශනාවර කාරණ ඇසුරේ ඕවනට බොහොම සැහීමට පත්වට පුළුවන් මගක් තවදරටත් ක්‍රාත්මකවීම වතිනාකමක් ඔවහන්ස හදරතුන්නා. යෝනිස්වූ මන සිකාරය ගැන සහ බහන්සේ ජාගර්යයානයෝ ගෙනත් සහක ප නිසා මති න සාකචාය ප්‍රේශයට තැත යොම වන්න දුරජණ හන්සේ මැදුුම් පිළි වෙතක් මධ්‍යම ප්‍රතිපදාවක් තමයි. හස හ ැලීම සිදු කර ත්ත ම ව ෝගගේ ම ග. ැ ජාගර යාන යෝගේ තුළ අික දුකක් දීර තමයි හත් පත්ව න කොට හමුරේ අන්තවාදයක් න ව දුරජාන්හන්සේ ර මග පින්වීම මැද තැනකතින තත්වය නෙමේ අපි දක්කිනට ලැබේන .. හැම දනාටම තිරවන් සන්පාර්තනා කරනවා. දැ ඇත්තට වරු බුදුරජාණන් වහන්සේ පවා. මොත් කියන ද්ධත්ත පත්වන න්හසේ ගත්ත වීරී දුස්කරා ක්‍රියාව අතහැරලා බෝධිම ලෙ තු නාසි පුදුන් ීරියයක් හිනංගන්න මගේ සරීරයේ සම්මස් විය ලේවා. ඇට නහර පමණක් ඉතිරිවවෙත ොත් ඉතිරිවේවා එ පුරුෂ වීරියෙන් පපුරෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැකටින්නෑ කියෙනන වීරිය. එතකොටේඒ චතුරංග සමන්න්නාගත වීරිය එමන එකට කියන ල ග තන්තවාදය. ඉතකොට ඒ වගේ උන්න්නවහන්සේ ධර්මී අවබෝධ කරගන්න ශාවකයන්ට දැඩි වීරයක් ඒ මහොත හිතටේ නවා. ඒ වීරියම තමයි තමන්ට ඉදිරියටටයා නොපකාරකරන්න සහර භික්ෂූන් වහන්සේලා ගැෙන තිෙන උන්හන්සේලා දැංගුවේ පින්ඩ පාති කරගෙන විල්ල සහල්ලාට ධනි වලඳල කල්පනා කරන අදහිඳම්ම දිවිහිමීම භාවනා කරනො ධනිවලඳද ෑම. එඒඉ එහෙම අධිෂ්ඨානය සමහරු කරන්නේ පාතර යෝදන නමලතියල දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම ධර්මාවබෝධය නොලබා මැරුුණත් කෙලෙස් සහිත වාහිධානයක් වල දන්නේ එහෙම දැඩි අදිිෂ්ඨානින් පුද්දුම වීරයේෙන් නිදි මරගෙන දවස දෙක් තුන භාවනකළ තුන් දවස රත්තු ච්චයින්. එම සක්මන් භාව හම ඇැමෙල සමහරතින ම සක්මන් කරනකොට එහෙම ඇදගෙන වැටුනකන සක්මනි වැලි පිහළ දාලා ගේ ඇගේ වැලිටික පිහිරදාළමං වාඩියුනේ මැරුුණත් නැකටින්නේයකින් අධිෂ්ඨානින්කින්. ඒ වගේ දැඩි අධිෂ්ඨානයක් හිතට එනකුට ඒ එන වීරියත් එක්කම ධර්මිය අල්ලගන්න ලොකු හයිිය ලොකු වීරියයක් ලොකු ඇගෙන් මෙෙනවා ඒ හැකියාව. ඇත්තටම දැන් ඒ හැකිියාව නැත්නම් බහෝ දෙනෙකුට එන්නේ පස්සෙ බැරිය පස්සේකාරියන්නේ හොම මේක හරිියන්න ඇවි ප්‍රමාදය තමයි බොහ දෙනෙකුට බාධ කරන්නේ ධර්මාවබෝධීට බාධකරන ප්‍රධානමදේ තමයි ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලා එම අප්‍රමාධීවාාවිද අතන අත්ත කෙලා මතානයෝක දැ හරිරයට දුක්දනක පෙන්නුවේ ැරදික්‍රම ඔස්සේනේ දුක් දෙන්න එතකන නිවන්දකින්න කෙලා හිතාගෙන එතන දුස්කරපති පදාව තුළ එතන පෙන්න්නන්නේ. න්නමන කැන හරි ඉලක්්‍යයක් තුළ ධර්මා ඔබෝධට පීරිය වට නොන්නෙමේ ගිනි ප අපිනෝ. කෙස්තවන කල ගි ගොඩක්ගහගෙන වාඩ වෙලා න්නො පේ ැගරස් න පිච්චන ගෙන න්න කෙස් පුච්චනවා කිය? ඒ නිවදහහික බැන්ීමේ කටුසාෑනය කරනවා කටුගොඩ වල්ලල් නිදාගන්න තිඇගේ කටු යනකොට ේදනා එතකොට ඉතන කරන්නේ දුක් විඳලා ඒ දුකතුලින් දුක අවබෝධ කරන්න පුළුවන් කෙළ හිතනවා ඒ නිසා ආහාර වර්ජනය කළ කන්න ඇතුව ඉන්න පුංචි දෙයක් කාල මුළු දවසම බඩකින්න ඉන්නවා වේදනාව දරාගෙ එක්කෝ සමරලාවට රසූචි ඒ වගේ දැන සත්තුයන්ගේ ආ මේ ඒ ිකුල් හගත දේවා ලාහාර කරගන්න ආහාර රෘෂ්නාව නැති කරන්න කිය එතකොට මේ වගේ වැරදි ක්‍රමවලට ඔස්සේ තමයි ඒ අත්ත කියල මතානුයෝගයේදී ශරීරයටට දුක් දෙමෙන් ඔයි කටුසායිනය කරනවා සොහොංවල නිදාගන්නවා ඇඳුන් භාවිතය අතහරීනව ඊළංගර සමාහරවෙලාට වැස්ේ තෙමි ෙමි ගහක්කටවත් යන්නඇතු එළිමහනේ දුක්විදිනවා අවවිවේලෙනන වැස්සේතෙමෙනවා එතකොට මේ වගේ ශරීරයට දුක්්දිදිී වැරදි ක්‍රමෝසේ දුක්දන ඒ දක්දේ හිතන ඒකැ මුක්තියක්ල ඒකතා මිත්‍යයා දුෂ් ඒ කතාහරන්නකි ඒක බුදුහාහමුදුරු පෙන්නල දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුක් සහිතයි. අනාරයයි කනෙ ආරය ප්‍රතිපතාවනෙමයි අනර්ථය පිණිස පවති නවා. හැබැයි හරි මාර්ගය ඔස්සේ ආර්ිය ෂ ටාහින්ක මාර්ගය ඔස්සේ ීරිය වඩන්න පා කියන්න. ඒ ඔස්සේ බුදුරජාණන් වහන්ස පෙන්න්නන්නේ හිස ගිනි ගත්තක කෙනෙ ගින්න නිවන් වහන්සේනවාගේ. අයුදකින් පහරක්කාපගෙනෙක් තුवाලයක් සනීපකන් වෙහිස නෝගේ බාහිර වැඩ සියල්ල පැත්තක දාලා හරිමාර්ගය ඔස්සේ ධර්මහවබෝධයට වීරිය වඩන් ඒක තමයි ප්‍ර පල්ල බන්න තිය මාර්ගේ හදර යෝනි මන කාරය ගැටක තාටිය කඳුනල දන්න පහන්ට කොද සමරුදැන් අපි හිතන්න පුළුවන් මේක දැනුමක් කියලා. දැන් සාමාන්‍යෙන් අපි දන්නවා පොතපත කියවල ත්‍රපිටක අධ්‍යනය කරලා ලබගන්න දැනමත්ති වෙනේ. දැනුම එතකොට නැවත නැවතමෙහි කිරීම මයි ය . <one else> <gotonnate> <languages are> මනස යම් ධ්‍යයානකට පත් වෙලා ඒක ගැන අවත්තනවත මේ කිරීම කරමකත්දම මේ යොනිුමන්සක ම බදුරජාන්හන්සේ ඔය තිනවා මජ්්‍යිමනිකායි සඳහන් වෙනවා ආශ්‍රෝ ප්‍රහාණය කරන ක්‍රම එකනි සබ්ාසව සූට. ආස්ශ්‍රෝකයැන කෙලෙස්න කෙලෙස් ප්‍රහනය කළ නිවන්දකින ක්‍රම එදකොට මේ ක්‍රම ගණනාවක් පෙන්න්නද්දී. මේ දේශනා බුදුරජාන් වහන්සේ පටන් ගන්නෙමයි මහනිනේ. ආශ්‍රවයන්ගේ ප්‍රහාණයේ තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ දන්න කෙනාටත් දකින කෙනාටත් විතරයි. නොදන්න කෙනටත් නොදකිනෙනටත් නොව කිය. එහෙම කියල පෙන්වුවා කව්දේ දන්නකෙනා දකිනකෙනා කියන්නේ. යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් කියන්නේ මොකක්ද කියලා දන්න එක දකින කෙනාට පමණ එකෙනවා. ආශ්‍රවයන්ගේ ප්‍රහාණයගෙන දේශනා කරන්න එ එතන දැන්වරුණ දැන් අපි සමාජය කියන මේ උගත්තු. බුද්ධිමත්තු. පඩි අපි කියන සාමාන්‍යයා බොහොම උගතා මෙයා මහා චාරයා මහාචාරමයා ොහොම උගතතා බද්ධිමතා ඥානන්ත්‍ය ධර්ශනිකය හැබැයි ඒව්ගත්කම ධර්මාවබෝධයට උපකාර වෙන්නත් පුලුවන් වෙන්න පුල ද පිත් බුදු හන්දර කාල හිට ගත් සච්චකව පන්ඩිය හිට හැ ියන්ද හිට බැරු මන්ගේ ධර්මයයාරග තමන්ගේ මතේර ල බල තර්ග කර කර වාද කර බුදුහාන්දුර කත් වාද කරන්න වැනි පන්ඩිතය හිට හැයි. ඔවන්ට ධර්මය අවබෝධ කකනන් ැවුණ. හැබයි ඒදා සමාජිතුල නූ ගත්තු මෝ නිියෝ මේ පහත්මිනිසු හැටට සලකපු සුනීත සෝපා කළගේ රහත් වුණ.

ඊට අදාල වෙන විදිහට විමසා බැලීමේ දක්ෂතාව. එකතම යෝනිස් හොමන සිකාරය ැන් අපිහිතම සරලව බුදුරජාණන් වහසි දේශනා කරන මහණෙන මේ ඇස අනිත්‍යයි. මේක දුකයි. මේකානාත්මයි. මේ ඇස ලෙඩ වෙනවා. ජරාවට පත්තිනවා තුවාල හැතිනවක් කුණු වෙනවා. මේ ඇස හටගන්න නාම්රූප නිසා. නාමරූපෙන් හටගත් තා එතනයක් මේක මේ විදිහට බලන්න අනිත්‍යව වසේම් බලන්න දුක්වාසේම් බලන්න අනාත්මවා ව සම් ලන්න එකක අන්න සද්ධර්මශ්‍රවනය ලබෙනවා. එතකොට ඒක බාහිනී ලබෙන දෙයක්. ඒ යෝනිසෝ මනසිකාරී දෙනවා කියන්නේ ඒ අහපුදී තමාතුළලින් බල නොමොකද මේ ධර්ම ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුළට පමුණවාගෙන බලනවා ඇත්තටම මගේ හයා නිත්තේද. මගේ හැත් ලෙඩවෙනවා. මගේ හැත් වයිසටයනු. ඒනොඒෙක් ෙඩරෝග හැදන මත් මැරුණට පසේ මගේ හැ කුුණු ලායන ජරාවට පත්යෙනවා. එ නාමරූප නිසාල මේේ හැහටගත්තමනවද මේ හැ තුළ තින නාමරූප පටවී ආපෝතයේයවායෝ කියන සතර මහදාතුන්ගේ හටගත් ඇස. අපිට හැ පේන්න තියෙනවනේ දැ මේ මසැසක කියන්නේකයි මස්වලින් හැදි ච ැක්තින පේ. ඒක සතර මහදාතුන්ගේ හටගත් ඇසා. හැබයි එතන නාමධරම ක්‍රියාත්මක වෙනවනන් තම ඒක ආයිතනයක් පෙන් මැරිච්ච මලකුණක වනත් ඇ මරයින්නවා එක හ ඇරිල්ලා මැරිච්චෙන කිවීම ප්‍රභාගර හි හිද ඒ වගේ හැරිල මරිචෙනක්කින්නපුලුව අනික බැලූ බැල්ලටේනමේ හැගෙනන්නවා. හැබැයි එතන රූපයක් තියනො පටවේ ආපෝතේජෝකින සතරමහදාතාතුන්ගේ හැදිච්ච හැතිබුණට ඒ ආයිතනයක් නෙමි ඒක ආයතනයක් වෙන්න නම් ඒ තුළ නාම ධර්මවේදනා සංඥාචේතනා පස්ස මනසිකාර ක්‍රියාත්මක වෙන්නවා. එතකොට තම එතනනි පටිච්ච සම්පාදයක් හැද සංසාරගමන හදන්. එතකොට මේ අහන ධර්මයට අනුව තමාතුලින් විමසීමස තමන්ගේ හැතිහා බලනු. ඒතුළ විමසීම සනිත්‍ය වශයෙන් දුක්වාසයෙන් අනාත්මාවාසයෙන් බුදුහාමුදුරුව පෙන්න පු ක්‍රමේයට හිතන්න පුරුතුුවෙන්. ඒ එක තම ෝනිස්වෝමනසිකාය සමහරලාට පණ්ඩිතයන්ටර වෙන්නේ මේ එයා බුදුහාන්දුරන්ට එ හාහිතනවා. මේ බුද හ දුදර නික්්‍යයයිකට මේ එකක මෙන්න මෙහම මේ නිියුට්ටෝන වසින් ලන්නන මේක පෝටෝන දි බලන්නෝට මේ අරු විද්‍යාඥයක්කිව මෙහමයි ඒ පන්සු කඩල බලන්නන මේ අන්වික්ෂෙන් ඇහැදිහා ලන්න ඕනේ ඒත් වස්සගෙන් පුළුවන් මේමගේ මේ පොත මේ ඇමරිකාමේ විශ්වවිද්‍යාලෙක මෙහම කෙනෙක් මෙ මෙහෙම දයක් කියලා තියනවා. ඊටනුව මේක බලන්න ඕනේ අන්නේ පණ්ඩිතයට මේ ධර්මය අවබෝධ කරන්න බැරිවෙන. මකදයාහට අර ඒ විද්‍යාඥ හෝ ඒ පොතේ තියනඒක හෝ ඒ තින නිියවටෝන ප්‍රෝටෝන ඔස්සේයන්න පුුවන් හැබැයි බුදුදහමටන බුදුහාමුන්දුරුව පෙන්නලදී පපුදී ධර්මය අවබෝත්තුලින් අවබෝධ කරන්න බෑ බුදුහාන්දුරපෙන් මි ෙද බලන්න රූප කලාපොට බෙල බලන්න. හැබැයි ඒක අන්වීක්ෂසිෙන් හොයන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ වෙන තුපරන්නේයකින් හොයන්න පුළුවන් දෙයක් නෙමේ. එතකොට මේ ධර්මය බුදුහාමුදුරුවෝ යමක් දේශනා කරනං ඒ විදිහට හිතලාක්. ඒ දිහට මෙනෙහි කරලා, ඒ විදිහට තමාතුලින් දකින්න පුළුවන්න. න ක් ම දක් හ ට ත්සාහ වාමන්නින් බෞද්ධය හට දේශනාවක් හ ද හන්සේ ස න් ට ගේ ඇ ේ බ එෙම දැක හඳුන ගෙන පිබ ැව නව හිතන න ගේ ී හිතන. එතකොට ඒ අවබෝධ පෙහර තකොට ල ට යම් අදි ලා හිතකට නැ ැැ ැන නවා. ඒ දැනුමදැ බුරජාන්ස පෙන්නවා ඉස්සල්ලාම දැනු බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන දේ අපි ඒ විදිහට විමසගෙන් විමසගෙන යද්දී මොලින්ම ඇතිවෙෙන දැනුම ඒ දැනුම ඇති කරගන්න ක්‍රම ගොඩක් පේන සත්දහ. අපි බුදු හාම්දුර ගැන තියන සද්ධාව නි උන්හන්සේ ක කියන දේ පිළියරෙන ඒ දැනුමක් ැට ගොඩ ගන ෘචි කෙනෙක් ධර්මයට කැමතියි. ඒ කැමති නිසා දෑ සසාමාර්ගෙන මංමේක ඉග ගන්න කැමති ධර්ම එකගනගන්න නාසයි. ඒ නිසා මංම මේක ඉගගන්න රෘචය නිසා. අනුස්සව අහලා දැන් දේශ නහල බනහලා හල ඒහදේ ධාරනය කරගෙන දැනුමකොඩ නගරමේ නීත්‍යයි දැන් අපිගින් මේ අපි දේශනහරි සති පට්ාන දේශනහරි ඒට අනුව බණ කියන ගැඹුරු ධර්මය හලා අවබෝධ කරන්න තියෙන ආසාාව නිසා බනහලාහල දැනු මක් ගොඩ නගන. ඒතුළත් න අනිති්‍යයයිකනක දන්න කියන අනිත්ති දන්න ම තියනවා. ඒ ැන් ති න කට ඒ දැනම ගොඩනගන. අනුස්සවෝසේ ආකාර් පරිවිතක්ක කියනේ තර මේ පරිකල්පනීින් ගොඩ නගාගන්න. දැ මේක මෙහමොත් මෙම ස එෙම ඒ නටත් දම නාසයත් ම හම අපි තර්ක කරල අපිට රකානුකූල හැබැයි ධර්මයට අනුකූලෝ පරිකල්පනග ගොඩනගන්න දැනුමක්තිේෙන. ආකාරර් පරිවිතක්. හිළගර දිිට්ටිනි ජනක් න්ති කියන්න දුෂ්ටි වසයෙන් අපි බැස ගන්නු. මේක මෙහෙම මේක අනිත්‍ය මික දුක් මේතොට ඒ එක අපි බැස ගත්තදයක්. එතකොට මේ විදිහට දර්මය තුළලවුණන දැනු ගන්නති නොය ක්‍රමටිකින් ලෝක හැමදේම දැනුමහොයන් ඒකම පහි තමයි සද්ධහා රච්චි නුස්සව ආකාර පරිවිතක්ක දිට්ටි නි්ජානක්කන්ති. ඕනම කියෙන ෝනම විශයක් ගැන ඕනදයක් ගැන බද්ධමතය කුසලතා ඇති දැනුමක් ඇති කෙනෙක්වෙන්නේ ඔය කකමටික තම බද්ිය ොඩනගන්න. දුදහාහදුරන්ගේ ධර්මයත් උන්හන්සේ දේශනාකරපු දවල් ගැන දැනු හොයල්ල යොතන හැබයි ඒේතුලින් දැනුම හොයාගෙන ඒක ඉක්ම අයනවා. එකතම ප්‍රත්්‍යයක්ෂයකය අවබෝධ. ඒක ඉක්මවායන්නනක්යා යෝනිසෝ මනසිකාරයදමින් නිතර අහපු දේ තමාතුලින් විමසවිමස ප්‍රඥාවෙන් දකින්න කියනවා. එක භාවටයම හසක ඒකඒ භාවනාවගම ඇස්පිය ගෙනම එක නොකරත්. ඒ සමහරවෙලාට හොඳදට හිතක කරගෙන බනාධ්‍යියේදේ තමාතුලින් දකින්න පුළුවන් පින් අන්තයින යායිතමයි උගටි තන් පපිතංන්ායි සමහර වෙලාට ධර්ම සම්වර්ෂනෙන් හැම වෙලේම නිතර පුටුවේ වාඩ වෙලා හිටියන් නිදාගන්නගත් මෙනෙහිකරකර මේක මාතුල සිද්ධවෙන්න මේ ක්‍රියාවලිය නේද කියලා අහපු මතකතියාගත්ත දේ නුවනින් විමසීම සතමාතුලින් බලන්නක ඒකම තමයිහි සමධයක්තු ලයිඉදං විදර්සනුවනින් බලන්න තවත්. දීක්ෂණ විදිහයට තමාතුලින් බලනවා එකට අපිකිෙන භාවනාව. එතකොට මෙහිම බලාගෙන බලාගෙන යනකොටට මුල්ම තැන තමයි සද්ධානුසාරී. සද්ධානුසාරී වෙන කෙනට බුදුහාමුදුර පෙන්න්නන්නේ කලින්ම්ම ප්‍රඥාවෙන් පිළිගත්තදේ දැ සද්ධාවෙන් ඒ තුළ බැසගන්න. එතකොට යාට ඇතිවෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාකරපුදදේ සත්‍යයක් මයි. කා අනිත්‍යය මයි කල සදධාවෙන් බැසගන්න කෙන් හමුටර දෙෝකෙන් අපි සාමාන්‍ය හිතන්ගන්න අනනි පැත්තට ස්වද්ධාවනි සාතමයි ප්‍රඥාවඇති වෙන්නන්නේගද ය බහන්ස කියන්නේ ප්‍රඥාවෙන් ලබූදේ සදධාවන සදධාවෙන් පිළිග එකන සද්ධාවෙන් එයා ප්‍රඥාවෙන් මෙනෙහිකිරීම තුළ ප්‍රඥාවෙන් බැලීම තුළ තමයි සද්ධාහින්ට එ පිහිට. ්ඒමන් පස්ස පෙන්න්නවරුක ලස්සට පෙන්න්නනවා ඉන්ද්‍ර සංවිතති තින මල්ල කියල සූර්තතිය ඒක බදහාමුන්දුර පේෙනවා සද්ධ විරිය සති සමාධී ප්‍රඥාකෙන ඉන්ද්‍රිය පහම පිහිටන්නේ ප්‍රඥායින්ද්‍රයේ පිහිටිය අට පස්ස කිය මුලිම න්ද ඒක උපමාවකට පෙන්නන්නේ කැනි මඩල වගේ අනි පරාලටික ඔක්කෝම එකට පිහිටල කැනි මඩලකනර මැද තියෙන ගෙඩියවගේ එතකොට මේ කැනි මඩලත් එකතම අර පාලොක්ම පිහිටැනි ඩල ඇතිව අනිත්ත්‍යය පහිටන්නන්නේ කැනි මඩල ගේ කියන ප්‍රඥා ප්‍රඥාාව පි. ඇ එක්කම තමයින සදධහහා විරිය සති සමාධී ප්‍රඥාගෙන පහම එකට පිහිටන්නේ ප්‍රඥායින්ට්‍රී ඇත්තෙක් ලඥාවෙන් ධර්මය දැක් විමසීම තුළ සද්ධාව ඉන්්‍රියයක් හැටියට පිහිටනවා. අන්න එක තමයි පළවෙ නිමදී සද්ධානුසාරී, බුදුරජාන් වහන්සමේ දේශනාකරපුදී සත්්‍යයක් මයි කියලා සද්ධහාවෙන් ඒ තුළ බැසගන්න. අන්න ඒ දේ සද්ධහනුසාරී. ඊළඟට ඒ බැසගෙන යා තවදුනටත් මේක නුවනින් විමසකින් අනිත්‍ය වයෙන් දුක්වසිෙන් අනාත්වාසයෙන් මෙනෙහි කරනකොට දැන් කලින් පිළිකත්තදේ දැන් තමන්ගේ ප්‍රඥාවෙන් ටික ටික මදවසය අනිත්‍ය තමන්ට වැටහෙන්න්න ගන්නවා කියෙන එකඒරිගන ප්ඥාය මත්තසූ මදවසෙන් ප්‍රඥ්ඥාවේ අවබෝධ වෙනවා ටික ටික අන්න එතකොට යා දම්මානු සාරී ප්‍රඥාව ඉක්වාගෙහිලා ධරමේ තතුලින් දැන් දකින කෙනෙ බවට පත්. සාරිකෙන දම් දම්මා අනුසාරීෙන්. එතකට ඒකිනාාට තමයි. අර සෝතාපන්න පලට පත්තිෙන් අවස්ථාව ලැබෙන් සෝතා පන්න වෙනවා කියන්නේ එතකොට එහෙම විමසගෙන යද්දිී තමාතුළි මේ සක්ක දති විචිචිචා සීල් ඉතනක්කායි ට්ිගන මේ රූප වේදනා සංඥා සංකාරර් විඤ්ඥානකින පංචුපාදානස්කන්දය තුළ මම මගේ මගේ ආහත්මයයි කියලා මටෝන විදිහට තමාගේ වසගේ තියාගන්න පුළුවන් දෙයක් නෑ කියලා. අර අනිත්‍ය දකිනකොට අවබෝධ වෙනවා සමගම ම තුළ ති ාත්ම දුෂ්ටිය ිනිිලෑන යි ඒක තවත් විස්තර කල න විසි ආකාර සක්කා යදිිටවය වගේ විස්තර වෙනවා. එතකොට ඒ සක්ඛයිදිත්්‍යය බිඳෙනවත් එක්ක මයි විචිචිච්චාාව ඒත් එක්කම නැතිවන්. තුනුරුවන් ගැන තිබ සැක සංකා සියල්ල දරුවේනවා. ඒ සැකේ හිටින්නේ මේ අවබෝධය ලැබෙන තාකල් සැකේ. කොට තමාම තුළින් ේදේ වැටහෙනවත් එක් ම සැකය දුරුවෙනවා ඒකයි සත්ති ඥානි පහල වෙනක් කිය. එක සෝන් පලට පත්තිනකිෙනා සෝවාන් පලට පත්තින ෙන තමයි චතුරාරි සත්ති සත්ති ඥාණි පහල කරගමයි. එතකොට යාට තුනුරුවන් ගැන සැකයේ විචි කිච්ාව සීල්බත පරාමාස ම සංයෝජල තුනම දුරුවවායි. බන ද සත්්‍ය ාන ඇතිකරගෙන බදුහාදුරු දේශනාකරපු ධර්මය සත්‍යයක්මයි කියලා අවබෝධ කරගෙන මාර්ගෙට පැමිනිිච්ච කෙන හැබයි ඒ අවබෝධය තුළින් සම්පූර්ණ කෙලෙස් ප්‍රහණයවීමක් තාම වෙලානේ අවබෝධ තියනවා අවබෝධ තිවුණනට තා ලිම් ගැට මැති තතින අප පල හ ද ලහට පැටන ඒක බදුජාණා සිුපමාවට පෙන්න්නන්න මේ ගහක කරටය කැඩුණ වගේ කරටය කැඩුුණට පස්සේ අපපහොල් ියලන්නන්නේ. ඒගේ අපිකම අතක් කපටනුම් අතකපල වෙන්ක අරපසය අත ලියලහොද ලියලන්න එතකොට ඒ ඒ වගේ සක්කාාදීතිය නැතිවුණට පස්සේ ආයිමත් ඇති වෙනවා කියනදේ කවදවත් වවෙන්නන්නෑ එමයි නතන් ටානක් විච්චතික කවදවත් ඇති නොයින්නද වෙන දෙයක් නෙවේ කිය නොයින දෙයක් කියනවා. ඒකට ට එතකට මේ සෝවාන් මගේ පලට පත් නට පස්සේ ඔහන්සේ සඳහන් කරනකාරනකැ සක්කඇති මේේ සංයෝජනතුක් නැතුනට පසුව. නිහ ෙකට මේ යම් ආකාරයකට දිාන පල්ල හට වැට නො තුර දහන කියන්නේ සෝවාන් මගහන සෝවාන් විච්ච කෙනනෙක් දිහාහන උපදවා ගත්තො ඒක පිරිහෙන්න්න තිය අවස්ථාවවාඩයි. ඒ ධර්මාබෝධයක් තුළ ඉන්න නිසා. හැබයි ධර්මබෝධයක් නැතුවත් ද්‍යනපද වන්න පුළුවන් බ තු හාමුදුර පහල වෙන්නක් කලින් යා ර ලාම දගරම පුත්තා සීතතා පපසිය මනෝකයි දිවි ලෝකටමගේ ඒ යෝනි ෝමනසිකාරේීමම දහනොද වන්නේ දි හන උපද වන්න පුළුවන් අයෝනි සෝමනිසිකාානනු දි්‍යනපද වන්න පුළුව ද තමයි මච්චා සමාදදිහට කොටනග. ඒ සමාධිය තුළ සම්මා සමාධිය මිච්චා සමාධිය කියල සමාදී කොටස් දෙකක් තියෙන්ඒ කුසලා අරමුණක් තුළ හිතේක කරගෙන ඇති කරගන්න සමා සම්මා සමාධියයට අනුග්‍රහදක්වන්නවා අංග හතක් සම්මාධි්ති සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති කියන. අංග හතෙන් යුක්ත සමාධයක්ක් ඇත් ඒක ම සම්මා සමාධයයි. ම මයි ද හා දුදරෝ හා චත්තාරක ූට්ට මජමනිිකා පෙන්න්න. සම්මා සමාධියයට මේ අංග හතම අනුග්‍රහදක්වන්න ඕන හැබැයි ඒ ඒ සම්මාධ්‍ය නැතු මිත්‍ය දෘෂ්ිය තුළ පිහිටලා ඇතුරට හරි රට මිත්‍ය දෘෂ්ටිය තුළ පිහිටල අර ිත්‍ය ංගවලින් යක්ත සමාධයක් උපදවනු ඒක සමාතමඒ මිච්චා සමාධිය ඒ ප්‍රයෝජන ද මහරලාට සමාධයක් වඩනවා යා ඒක ඉතුල තියෙන්නේෙ නිවනවත් සම්මාධීට්්‍යයක්ක අන්නෙමේ. සමහල්ලාදැන්වල් ක සින ක්‍රමවල සහරලාට තියන්න ඒ වගේ එක්කොයි අම්කි ආලෝකයක් දිහා බලාගරම කියලා එක සිහිකල්ල සිහි කල්ලා ඒ තුළ හිතේකන් කර සහල්ලාට ගි කොඩක් දදිහෙන්ට ප ල යම් කිසිදයක් යම් ප කරනයක් වන්න පුොළම ොහ සේල යක්න්න පුොල. එවැනිඒක අරමුණ ඔස්සේ හිත බලාගනී දලා එක්කම අරමුණක් තුළ හිත වඩල හිතේර දැන්. මිච්ා සමාජය අතරතියන්නේ අංඥ සමාධී එක සමාධිය ඒමයි සැබයි කෙලිීම ිච්චා සමාධිය. පද ැ ගේ සමාදිය කිය නොයෙක් විද තේක රගන්න ක්‍ර න ම හැබයි බුදුරජාන්හන්සේල තමයි පහල වෙලා නිවන්න බෝධේ ප කාර වෙන ුසල සමාදිය ආර්ය ෂ ටාක මාර්ගයේ තුළ මේ මාර්ගංගවලින් යුතු සම්ම සමාධයක් පෙන් න්න බුදුවරු ඒ සම්මා සමාධිය තමයි. සමාධදි්්‍යයට අනුග්‍රහරන්න ධර්මාබෝධීයට ප්‍රඥාවට නුග්‍රහ කල නිවන්න අබෝධයට අරග නයන්නේ ඒ සමාදය. එතවට දෙහන එකකි එක පසු කරගෙන එ ඕන ද ප හ ැ පල්ල හන හ ම සහන් ව ඒ පසුකර ො න් පලට නැත අ තල ෙලල්ි නි ෝ න කාරයම් තුලිම් හන්සර මනි සලහ කලාකාරට ඒක එකක පුද්ගලයා ඉන්ද්‍රගේ ධර්මාණනුව වෙනස්සේ. එක අත්්‍යවශ්‍ය දුරජන්හන්සේ පෙන්න්නන්නේ මහනන කෙනෙක්කිින් සමද සමාදී හොඳට වැඩෙන සමති. එයාගෙට හොඳට සමතිය වැඩෙනවන එයා සමතය පැත්තිම් වඩාගෙන ගීල විදර්ශනාවට හැරන්නකින්. එකරිගන සමත පූරුවන්ග විදර්ශනයි සමතියේ වැඩෙනකොට ඒ තීක්ෂණ හිතක් තුළ ඉක්මනින් ධර්මෝධීයට යොමු ඉට පුළුවන්. සමාධිමත් හිතක් තුළ තමයි ප්‍රඥාව වැඩෙන්. එනිසා සමතිය හොඳට වඩා වැඩෙනෙන ඉහළ දදිනට් අන්ගොලට ඉක්මනින් පුරදු කරන්න පුුවන්. ඉක්මනින් හිත ධර්මවබෝධීට ප්‍රඥාවටයොමු කරන්න පුළුවන්. සමහරයින්වා සමතිය. චර අනාපාන සති වැඩුවත් හිතේකඟ වෙන්න විසිරෙනු ඒයි කොච්චට භාවනාකරත් හිත විසිරන සමාධියකට හිතගන්න බෑ හැබැයි ඒ කෙනට ප්‍රඥ්ඥාව පැත්තර යෝනිසෝ මනසිකාරය ප්‍රබලවෙඩ පුුවු එහෙම කෙනෙක් විදර්සනා පැත්තිෙන් වඩාගෙන යන්ද කිය. ඒ දර්ශ පැත්තෙද වන ධර්මාෝධයට අවශ්‍ය වෙන විදිහට ඉක්කංගතාවයක් වැඩනු. ඒක හොයන්න බයික වැඩන්නේ විදර්ශනා මුල් කරගින්. ඒක තමයි ධර්මයකන විදර්ශනා පූරහංගම සමත කියලා. විදර්ශනා පැත්තිෙන් අවබෝධයට අවශ්‍ය විදිහට හිතේ කාග්‍රතාවත් හදාගෙන අවබෝධය පත්තට හිතාරෙනයනවා. හැබයි ඒතන දි ෝවාන් ච්ච කියෙනනට මිච්ච සමාධියක් ඕන. සකදාාගම වන්න නම් මෙහම සමාධිය ක ෝන කියල පොවත්දේසනාවක මට්ටමක්න. ඇැබැයි අනාගාමි වෙනකට සමාධී පරිපූරකූ හෝදයි. ඒ මට්ටමට එනකට යාගේ සමාධියෙන් පැත්ත අවබෝධයටවශ්‍ය වෙන විතිේ ඉහල සමාධියක මට්ටමකයා ඉන්න. හොඳයි මහිතන්නේ මේ ඔබට සාමට අවශ්‍යක කාාර්ණනාටි කත්තම අපි සාකච්ා කල්ලේ විශෂවෙන්ම අපි දන්නව බොෝවිතට මෙත් අහන අපි බෞද්ධෝ අපේ ශ්‍රාවකයෝ උත්සාදරනවා හිතේ යම් එකඟතාවයක් ඇතිකරගෙන මේ සත්තර පලයන්ගේ පළමු. ඇට හොයන්න සඳහ දැල් ත්සාහ ක දර වන අවස්ථාවන් පිළිබඳාපිට අපේ එල හ ද ්‍රාමක සි පත් කරන. එනිසා ඔබට උදවක් ක ශය ම කාලක පසය පටහෙම පැදිලිොතාරට හැක ාවක් ලබන එනිසා බට යම් ආකායකට සතුවද්‍යනන ැති. ඇතැම්විට ඔබේ සඳහා උත්සාහයදරීම අද සිට ආරම්භ කරන්නට මේ හේතුවක් වන්නට පුළුවන් එනිසා වැදගත් කාරනට සක්සාකචා කරන හැකයාාවක්ලබ හ . හ සාකච ාව ගේ වි ල ති අප විරාමයයක් කරගෙන ඊල ගඩ තුල තවත් ඔබ සහ යක් ජීවිත ර්මයකතු කර ය ගමනට ක්තියක් වත් ර ැක් පිරි බඳ කච්ච කරන්න ශ ක් ල සෑ පල හ ර තිබන ප න ක් ර පොත් මග ේක වා. ඒ සබඳෙන ඉරිදා සිත්නෙ තසපූ සමග සාකචාරන්න බොහ දේබවල් තිබෙන ත්‍ර විශේෂවෙන් අපේ අපි කරන කුසල කර්මයන් වගේ. ඔබේ සහ අවශ්‍ය විට ේ වාාව පිරිහ උත් හරන සහ බ ස් පි වා. ජ හ න් ක්ෂ ද්‍ය ර ැ ්‍රාාවක ට වැඩි ශ න්හ න්තර ම ඩ හන ලට ට පත් රන සයි න හනායගේ බොහෝ දෙනෙක් මේ කටයුතු වලට හිතා ඕනෑ කමින් සම්බන්ධ වෙනවා කිට අතර මේ බන විට රෝහලේ රෝහ කටයුතුවලට සේවාවේ දෙන්නට සත්කාර්ග සේවාෑයේ දෙන්නට සහවිශ ක්ക്കമ හ පසි යන. යම් පිරිසක් අවශෂ් වෙලාල තිබෙනවා මේ කටයුතු සඳහා සීල සුවර්ණ භික්ෂිලන මධ්‍යස්ථානයට එනිසා ඒ වගේ අපේක්ෂාවකට හිතේ තේරෙන නැතැන් ඒ වගේ කටයුත්තට සහ සම්බන්ධ වෙලා රැකියාවක් විදිහට ඇතැම් වෙලාට රැකියාවත් එක් මහ කුසැලයක් රැස් කරන පිනක් රැස් කරග අවස්ථාව කපුදාාවෙන මේ කටයුත්තට එකතු ෙන්න්න කැති යම් කෙනෙක් නේ සදහස් අාව දාකරද අප හමුතුර ස දන ද. අපි දැනට අපේ ගිලම්භික්ෂුන් වහන්සේලාටු පස්ථාන කොටසක්කකිව පිරිසක් අපි හැමෝටම හොඳද වැටුපු ගෙවීමක් කරන. එෙතකොට ඒ අයට ඇත්තටම ධර්මය හැසිරෙන් ගිලන්ස්වාමීන් වහන්සේලාට ඇපූ පස්ථාන කරන්න බනහන්න මේ හැම දෙයක් එක්කම රැකිියවත් එක් හොඳ වැටපකුට ලැබෙනවා. අපි ඒයටට නිලෑදම ඉඳන් අපි ලබා දෙෙනවා. එතකොට මේ විදිහෙට මහා පිනක්කරගන්න ලැබෙන අවස්ථාව. ඉ හැබැයි සද්ධාව ඒ හැම දෙයක්ම අපි හොයා බලනවා තිං ඔබට පුළුවන් ගිලං ස්වාමෙන් වහන්සේලා වෙනුවෙන් අප ඉදිරිී දැ තවුතෙන් ගරු තවලු ොඩනකිල්ල අපිදිකරගෙනයනවා ගිලන්කුට හතරිස් පහක එතකොට මේ ගොඩනැගිල් අපි ලබන පෙබරවාරිවෙනකුට අවසන් කරලා පෙබරවාරිවල විසයක මගේ උපන්දිනයක් නමිති කරගෙන මේ ගිලංකුටි හතල ස්පහක ගොඩ නැගිල්ල සම්පූර්ය සග සතු කරලා අප ගිලාන්ස්වාමීන් වහන්සේ තවත් බහ පිරිසක් බදෝගෙන උහන්සේලා වෙනුවෙන් මේ අපි කරන වැඩ ඒ රන එතකට ැනටාප තන ප ල ලන් ේක ෙන වා ො කර ද දැටත් ේ ම හසල වි මක් පමණ න්න ති ේද නවල අපිට ශවාමීන්හන්සේලාගේ උපස්ථාන කටේතුවේ රෝහල් පලපපුරුද දැති. ැතට වරු ස්වාම හස සෝ ගන්න මහ ලාට දෙ සල ැන් න ච වාම හන්සේලා තකට හන්සේ ස්සල ෝද ටුවට ගන්න හිලා න්න සල දේන්තියන් හ ට ට පස හන්සේලා පලික්ෂ ට ස ඳ කුට ත් ට න ප ස ස වෙනනවා. එතකට ඒවගේ යම් කිසි ශක්ති සම්පන්න තරුණ වයිසේ ඉන්න රෝහල් යම් පළපපුරුද්දක් ඇති තරුණ පිරිස්සට අපි. ඒ අරධනාක ඔබට පුළුවන් සීලස්වාන්නට සම්බන්ධ වෙලා මේ ගලන්ස්වාමන් හසල කටයතුවලට සම්බන් දෙන්න හ හට දවසේ ට හස්වර ම සීලස්වාරන ප න ූම හට ම හෙන් පස දේවරු මන් අතුර රීමගේ අයතනය පිරිසම ගැ න්න අවස හෙට එකෙන් පස්සෙ වගේ සීලස්වාර්න පොන්නේි බම රැවෙන කකමක් වැඩ ඉන්න. හෙට දවසේ ඔබට පුොළුවන් ඔබේ යම් කිසි සහතිකයි වතියන වනගේ වර්රගෙන එන්න හිට පස්සේ අපිත් එකක කතා කරලා සදදුසකන්. ඒන අපි ලස්වන අපි බඳවාගන්නවා අපි ඔන්ට වැට පක්ෙක් ම ඒ සියලු වාහසුකංගෙක් අපි බඳවාගන්න. ඒත්ක වරුණිසසි ආහාර පිසිනාට මකද අප ඉස්සර බොහ ෙක න ර ද නමුද වරු එක මරක් පමණ තිස්සේන සීල ස්වරන ප බහමීම ධන පිසින කටයිුතු සේදුකරන්න මකද න්න්නහන්සේලාට අවශ්‍ය ිලාං ආහාර වටර අපි වෙනම හදලා ගිලාන් ස්වාමන් හසසිලා වෙනුවෙන් වෙන ආහර පකිසිීම සිදු කරන. ති අපට ඒ සහ දක් ඇති. ආහාර සකස් කිරීම හැකියාාව වැති කෝකිවරු ඒ වගේ සහයකෝ දෙතුන් දෙනගේ අවශ්‍යතාව තියෙනවා මොකද මේදනවල චෛත්‍යයේ බක්කුල මහා සෑය වෙන වෙනත් ශ්‍රමධාන කටයුතුවලට සමහරදසට පණාසීයේලවනො ගේ මන්න පුලන්න හොඳ ඇතට මගේ අරුණ තමයි එන හැමෝට මොහරි පොඩි කෑම වෙේලාහරිදෙනවා. මොකදි ගම හ අප කැමති දන්දන් මොකද මග ඒක මගේ සභාවේ තින් ඒ නිසා අපි ඒ එන හැමෝටම ආහර වෙලක් ද අප උ සාහ හ ැතු නත් ෑ ජ uh, ෙ නක් එක් හරි බට්ටික් දේලා ඒ ශ්‍රමධානයක් කන පිරිසකට මක අප ඉදිරයේ චෛත්‍යය ටයතු තවටික කුඩ හිල්ලා දැන් ම ො හ කොට කොත් ැල ැද ොට ොඩ ඉදියේ චෛතති බූමීම දිකට දන්සලක් පවත්තන් අපි සැලසුන් කන නෑ ෝ ටම දන් සැලක් ්‍රමදාන ට ක් දැන ට. අපිට ඒ කෝකිවරුම් ්‍යවශ්‍යතාවේ තියෙනවා ඔබට පුළුවන් ඒ ආහාර පසිීමේ දක්ෂතා ඇති අයටහ. ඒට දවසේ සවස්වාරේ ඉල්ලස්වාර්රණට ඇවිල්ල ඔබේ ඒ හැකිිය අාවල් තියන නැවතිී වැඩකටතු කළියුතු. ඇතට මපි ප් පඩිය වගේ මස් නිවාඩු හයක් ලබාදින වන්ට මාසසිකට තම තමන්ට කතාක කලේ නිවාඩ ගන්න පුළුව අන්කම තියන සිෙ නිවාඩු හයක් දෙනවා නේවාසික පහසුකන් සියල්ල තියනවා හැතින් ඒ නිසා යිතනෙම නැවතිල මොකද ය ගේ හර ති නව. ඒ අයට සම්පහන ආහාරපාන බෙහෙත්හෙත් වෛ්‍ය පහසග වෛ්‍යරඉන්න අපිට ඒ සියල්ලු පහසුකං ඒ අයට ට ෂට් එක නිලෑන්ඳම ප දල ට කොක ැමට රුපිය විි පන් හ හ ද වැටුක් පි බාදනවා එතකොට ඒ ල්ලත් එක්ක මහ විශහල පිනකුත් ඒ අත තු සිද්ධවේ. අපි ඔට ආරධනක් කරනවා එන්න බෙහිතේ වගේ කුසලියකු තරස් කරලා <Sess> ැ ක් ල පව ග යම් නෙක් හිතනවනම් ටවස්ථාවතිබෙන ෝහල් සේවකින් සාහතු සේවකයන් දිහට වගේම ආහාර පිසිම සඳහා කෝකිවරුන් විදිහට සහ සම්බන්ධ වෙන තන් හෙට එකෙන් පස්ේ හොරන .

අවශ්‍යාව පි සහල බොහෝද සහ ම ලාතිව හැබයි මිමිට දොලහ කම්ිතමයි වැඩිපුරහම්මිලා තියනත දේහ විසය කම්මි අව්‍යතාව දැඩිවතියන ඕ ඇත්තට වරුණ දැන් චෛත්‍යය දැන් ධාතු ගරභය සකස් වෙන ඒ ස්ලැබ් එක තමයි ඊළඟට දාන්න තියෙන්නේ එතකොට මේ ස්ලැබ්බක වෙනුවෙන් විසාාල කම්බි ප්‍රමාණක්න ඇතම ස කාමාන කම්බී අටසීයකට වඩා වැඩිකම්පි ප්‍රමාණයක් යන ඒකේති වැඩිපුරම අපිට දැන්ට මිලිට දොලහහිකම්බි ලැිලා තින නමුත් අපිට දාසය විස්ස කකම්. නිවාරෙන් අවශ්‍ය කල තිනයිඉතින්ගේ නිසාබට මිලිමි දාසේ ඒගේ මලිමිට විස්සේ කම්බි පුළුවන්න්නන් පරිත්‍යා කරන ඉදිරියේ මේ චෛත්‍යයත්ඒ කටයුතු සඳහයි වගේම තවත් අප ඉල්ලීමක් කරනවා. අපිට ො ඩල් ්‍ර නයක්ක ප ග හර ගේෙන ගඩ ඇතමට සමාර්ක්‍යන දම්පු ගල්මේ පාචිකරන්න බය ගල් කඩනවා දේ නිසා අපි චෛතයට ඇත්තට අපි අර මේ චෛත්‍යයක් සාමාන්‍යි අපිට කොටියක් හදගන්න කොට සාහරී සාමාන්‍යේ ඒක බැඳලදාානවාකටක කාලනේ. එක අපි නැතිවුණා ඉවරයි කියලහිතන්න බොලෝ නමුත් චෛත්‍යයක් අපි හදරන්න බොහෝ කාලයක් සැලසුන් කරලා මේ බුද්ධ හසනය අපි නැතිවුණා අවුරුදු සිය දහස් ගානක් හරරි මේ චෛත්‍යය ප්‍රතිංකරනය වෙවිී බොෝ කාලය ොහෝ පිරිසකට සද්ධාව ඇති කරගන්න පවතීවි කියන ඒ දේ නිසා බොහොම ශක්්ති සම්පන්න විදිහට බොහොම ඒ අවශ්‍ය විදිහටමයි අපි චෛත්‍යයක් කොට නගන්න උත්සාහර නති ඒ නිසා. ඇමි වගේ ප්‍රදේශවල හොඳ ගල් තියන දැනට අපිට මොකද එක්ේක ප්‍රමාණගල් නැතුව. අපි එහන් ගෙන්න්න ගත්ත ගල් වර්ගතියනවා තියන සහවබට පුළුවන් ඒ සහාවඔට ඉදිරිපත්ව ව හම අපිට ඒ ප්‍රදේශවලින්ම හොඳ ගල්වාර්ගා පිට ගන්නගන්න පුළුවන්කමතින සහර වර ක්මනින් ගනල පරිති්‍යා කරන්න නිසා තියනොහරි හ ායක ඟතනකින් හරි ගඩල එක්මනට අරගෙන ඇවිල්ල කොටසක් එතන ගේන හැයි ගෙනල්ල බල්පමේ ගඩුව ඇත්තට හොඳ නැති ගඩු. දේනිසාපි හ පවු යවන්න ො ඒ ගේ . ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මේ චෛත්‍යයට ඒ අවශ්‍යම හොඳම ගඩොල් සැපය ගන්න ඉති ඒනිසා ඔබට පුළුවන්න්නන් ඒගේ ප්‍රදේශවල ගඩල් සපයන්න්න පුළුවන් අයින් ඕොන අපිට කතා කරන්න අපි සැව දිරි පත්න කොට අපි ඔඋට දැනු දෙන්න පුළුවවා එතකොට ඒ ප්‍රදේශවලීමම හොඳ ගඩල්ල අපිට ගෙන් ගන්න පුළුවන්ගම තියනවා ො සඳහන් කරනවා බක්කුල සෑයේ ගිනුම ඇතියන ට මුල්ලම වශ දදායක වෙලා ටයතු වලට දංගෝක ප්‍රශ්නයයක් ගඩල්ල අපි හද ොයන්නන්නේ හම ගැටලු ඇතිවන්නපු හැයි මොල්ම ශයෙන් යම් ආකාරයකට ඔබට සහය ලබාදිනට හැකියාවක්තියනවනම් අපිස් ආාවකෝ ඒ සඳහා යොමු කරවන්නේ මොහම ස්වද්ධාවෙන් ඔබ අපන කුසල්රැස් කරගන්න යන චේතන අපිරත්වී ඔබයතිවන චතනාවම. එනිසා එවැනි කටයුත්තට සම්බන්ධවීමට හිත. යොී සිටින මහොතේ යොමෝනුවා ඇයට ම බක්කල සෑත මුල්ල ම න් දාාඇ වෙල බාදනනා කාරය පිබඳ පැදිලිකර දෙන්නම්. අතුර ගිර සම්පත් බැංකුවේ බක්කල මහ සෑනමින් ගින මක්තිබෙන. අතු ගිරි සපත් බැංකවේ සපත් බැංකවේ ක්ොල මහ සෑනමින් ගින මක්ති බෙනවා. ගිෙන මංකේ බිඳුදකයි හැට හතයි හයදාහයි බිදු දෙකයි හැත්තහය. බිදු දෙකයි හැට හතයි, හයදාහයි. ිින්දු දෙකයි හැත්තහය ඒ ගිනුට මූල්ල මෙවශයෙන් දායකතේ ලබාදීල බක්කුල සෑකට ුතුවලට සහහි බා දෙදන්න කියලා බොහම කරුණාවෙන් ස්‍රීපත් කරන. එවගේම විස්තර දෙැන ගන්න බිින්දුවයි හතයි එකයි, අසූ හයයි, හත්සය දහයයි, අසූහය. බිඳුවයි හතයි එකයි, අසූහයයි, හත් සිය දහයයි, අසූ හය. ඒවගේ බිඳුවයි තුනයි හතරයි පහයි, හත් සිය විසිපහයි හත්සිය අනෝ පහ. ිඳුවයි තුනයි හතරයි පහයි, හත්සිය විසි පහයි, හත්සිය අනූපහ, ඒ ක්ල සඇයි ේක්ෂාවතින ප හමදුරන් හන්සගේ වගේ අපේ හැමදනාගේ ප ක හෝදව වන වත ටයුතු හමයක් නෙම කරල විශේෂී බට පට වදනට පුළුවන් හසය ේ තුම් ශාසනයට පෝජාකිරීම අපේක්ෂාවතිේ නනිසා ඒය සපල කරන්න පුළුවන් අපිට මයි . ඒේ ක්තියේ දවොත් අපිට හැකි පමණින්ට යම් ආකාරයකට එක තුවෙලා වැඩක් කරන කොටේ ක්තිමත් බොහම ඒශක්තිය බාදන හැකියාවක් ලැබනොත්තේම ට මේකටයුත් ොහොම සාර්ථක සපල කරගන්න හැකියාවක් තිබෙන වග සීපත් කනය සදායකතුන්න ඔබ අපමන කුල්සල් ැස් කරගන්න රාද න ප සිදු කර හදර . ඒ හල්සේට ඊල්ලඟට ඒුම්පිියම් කට සහා දක්ෂතා තියනයි පැමිණ ොන උන්සමලාලට සීලස්ුවන්න්නටේ මාගේ ඔබට දැනගන්නන්නේ තොර සුන් සහ ට හරවන්ගේමයි බිඳුවයි තුනයි හතරයි පහයි. බිදුවයි තුනයි හතරයි පහයි. හත්සිය ිසි පහයි හත්සි අනෝ පහ. බින්දුවයි තුනයි හතරයි පහයි හත්සේ සි පහයි හත්ස්‍යයනෝ පහ අන්කට ඇමතුමක්ලබාදිිල එන මාර්ගය හන්න. හෙට එකම් පස්සේන්න ආහාර පිසින්නට පුළුවන් හැකියාවක් තිබෙන මෙක මේ එක පැත්තකින් වෘතියක් අ පැත්තින් මහා සමාජ සත්කාරය. එනිසා ඒ සත්කාර සිුදුක කරපන කුසල්ට කරන්න පුළ මහා පීන්කම මේ තුනම හිතේතියාගෙන නෙකට ොහොම හොඳින් වැල කටයුතු කරන්න පුළුවන් යාරාධනව අප ඔට ොහම ගෞරවෙන් තමයි සිදු කරන්න මොද පූජනය කිගමින් ඥානදී පමදුණන්හන්සේ හැමදෑම් නෙත්තෙක් එකතු වෙලා. ම සාර්ථක වැඩකටයතු රැක් සිදුක න්හස කරන සියල සාර්ථක කටයුතු උන්හසේ කන සමාජ සත්කාරර්ක ඩ සහන් ේවා එවගේම ේශාසනි කුන්න තිය වෙනුවෙන් කරන්නව කටයුතු ේවා එ සෑම කටයුත්තකටම නෙත් උන්හසේ සමගින් බරැදදි සිට ැනිසාතමයි අප ශ්‍රාවක කැන්ට අපි. බහෝම ශ්වාසයෙන් ගෞරවනය හැඟීමෙන් මේ කාරණා පිරිිබඳ දෙැනවත් කරන්නේ ඒ විිශ්වාසයෙන් පිළිගත්ව පේශ්‍රවාාවකය නිබන්ධව උන්හසේ වටවගේ නැත් කරන්න ව සියලු කටයුතු සමගින් අත්තල් බැඳීම බැඳගැනීම නිරතර පැබෙනවා. අපි ඒ මේ අවස් අෞදාකරදින්න තිෙවැනි ේක්ාාවක ක කිය වරුන්තා පුංචිදයක් ේතමයි ශ්‍රමදාානුවල් ඔබ පැමිණෙනකොට මේ දුරකතනන් කොස්සේ දැනුන් දීල පැමිණෙන්නවා. එකට සමහල්ලාට වරුණ අනුරාධපුරේනම් බස්සාරගෙන නවා. ඔවුන් දන්නන්නේ නෑ. හොරන්නට පුදුම වැස්ස අනුරාධපුරයට වැස්ස නැතිවුණට ොරන්නට වැස පි දවස්වල එ දිගට දින තුනහතරක් මහාධාරාණි පාත වැසෑ. හැලිච නිසා දින කීපයක් චෛත්‍යයේ කටයතු කියියල නවත්තන්න සිද්ධ වනයිති නමු ඔඕ නාවට පසතමයි දැනගන්නේ මකුත් කරන්න බෑ වැස්ස වැඩනෑ බස ැහලත්නෑ කෙලිතින් අපරාධියෝහි නිකං ඉඳග නිල බලාගනිදලපාපුයාන ඇතිඒ නිසා ඔබ දැනුන්දීලා ශ්‍රමධානුවට අපිචරක්කෙනවා කලෙකට අපි සූදානංගෙනවා ඔබට කරන්න වැඩක් නැත්නම් අපි කියේනෝ එක්ු ලබන සතියන්න මේ සති මේ වැඩික තියන්නේෙ කියෙලා අපි දැනුවත් කලලා ඔබ පැමිණේෙන වනක් මංහිත ඔබටත්ති එන කටයුත්ත සාර්ත කරගන්නක නගන්ත්‍රන මේ වාගේ පින් කටයුතු වලට සම්බන්ඳ වන අය ඒවා . පහවානාවක් විදිර තමන්ගේ හිතේ නැවතනවත මේ කරන්න ව අවස්ථාවක් කඋදාරගන්න පුළුවන්දේ යට තමන්ගේ ජීවිතය කරන ඒ කර්මයන් රැස්ක කරන දේවල් පිළිබඳ නැන් කුස කර ැකරන දේවල් පිළිබඳ නැවනවත හිතීම තුළ මේන කිරීම තුළමනවාගේ පිනක් දැස රන හිතන්නමේ අපි සාමාන්‍යේ නිකං චෛත්‍යයක් කදනට වැඩිය ලොකු වෙනසක් මේ තුළ තියෙනු. ඒකද අපි දකිනව මහහා විශාල පිරිසක් පිින් කරගන්නු. සමහර දවස්වල්ට ඒන පිරිස. අපි දැක්කහම ඔවුන්නේ එන පිරිසගත්ත වරු රෝධ පුටුවලින් ශ්‍රමධාන කර ්‍රෝධ පුටුවෙන්ගේ ්‍රමදානයක්ක්කනක කිහිලිකරුවෙන්ගෙනව ්‍රමධාන කර ඔවුන් සමහලාටර ගඩුල් කැටේ තියෙල්ලා ගඩල් කැටේට වැඳගෙන ොහෝ වෙලාවක් ඒ චෛත්‍ය අර කනුවලට ඔළුව තියාගෙන අන්ඩනවා ත ව වීර තටම ඒ ඔවන්ගේ ජීවිතය ඉති ඒ එක මහවිසාාල පිනක් එකන අපි ඒ ඒ එන හැමෝටම එක ගඩලයක් තිබ්බත්. චට ම ල පනක් නේ ැන ඒ සද්ධහමයෙන් පින්කරගන්න ගෙන මහපුදවිදියට පින්කරගන්න දෑ. අපේ ඔයි චෛත්‍යය ඇද ම ප දග හමති ය න ේ චයිත්‍ය අන ුවක් සකස්කර වන දැ ගේ යිත ල් ල ය ද ස ල රන ආශ්‍රීතව ඒ දරු තරුණු දරුවන් පිරිසක් මහ ශාල සත් දරලව මාස ගානක් මහන්සේල. කැටයන් කරලා චෛත්‍යය අනරුවක් සකස් කල බොහොම ලස්සනටේ අනුඩු අපිට ගෙනාල්ල මුල් ගලතන්දසේ පරිත්‍යයක්ක් කර එතමට මේ දවස්සල ඔවුන් මේ චෛත්‍යයේ ගඩුල් වල ප්‍රමාණය අරගෙන ගිහිල්ල අච්චු හදාගෙන ගෙදර වත්තේ පස්කප කපා ගඩුල් කැටයත් දෙකක් හරි හදනව චෛත්‍යයට හෝජකරලා එතකොට ඒ වගේ ඔයි වගේ මටැ දෙතුන් දෙෙක්කි වන්නේ හදනී ගඩල් කටයක් අපිට ගෙනාපු ගඩල් කටයා මං ගිහිල්ල මේ මගේ වත්තෙන් තියන පස්වලින් මං ගෙදර ගඩුව ටික් කපල ගෙනහල්ල දෙන්න කෙරගෙන ඒක එය හිතනවා තමන් ජීවත්වයෙන වත්තිං ප්‍රස්්ටිකින් ගඩුව කැටයක් කපල ගෙන තිබව දමන්ට මේක මහා විශල්පින ම ඇතම ඒ මිනිස්සු රනාව. තම තමන්ගේ ශක්ති පමණින් අර තම තම ඇෑන පමණින් ධර්මය වටහගන්නා වගේ තම තමන්ගේ හැකියාව තම තමන්ගේ සද්ධාව මේ හැම දෙයක්ම මත පින්කරගන්න පුළුවන්ගේෙනා හැමවිදිහට පින්කරගන්න. එකන මේවා මහ වටන කුස දලෙෙන් දාවව කරන්න පුළුවන්ගෙන මුල්ලේ වසසිෙන් ආධාර් කරනු මුදල් නැතිකෙන ඇවිල්ලා සමහල්ලාට පස්්ටිකක්හරරි ඇදල දෙෙනවා සමහරලාට ඇවිල්ල කඩල්ටි ඇදල ෙන ශ්‍රමින් ආධාර්කද අපි හිත පහද වන්න . ඒ ආනිසාංස කියලදල මනිස්සුන් පිනට යොම කරනු. එතකොට ඒතුළ විශසාාල පිරිසක්ම විශාල පන්්‍යයාස්කන්ධයක් ජීවිත රැස් කරගන්න. ඉති අපි ිනිස්සුන්ට පින් රැස් කරගන්න පින් අස්වනු නිලාගන්න. අවස්ථාව හදරදන.ඒ එතකොට දැන් සාමාන්‍යෙන් මේ ඇත යුගේතුළ මේ දාාතුන් වහන්සේ ගැන චෛත්‍යය ගැන අපි බණ කියල බණ කියල මේරටේ මහා විශල් ප්‍රබෝධයක් ඇතිකර ඒ ඇතිකරපු ප්‍රබෝධි ප්‍රතිඵලතම අපි මේ දකින්නේ. මේ මිනිස්සු මහා විශාල සදධහාවකින් දැ අපි රංකායි බනට ගියාම. නොඒ ගම් නියම්ගම්වල බණට ගියාම මේ මිනිස් හැබැයිවරු මංහිතන මාව බණට ගෙන්න්න ලංකාවේ හැමෝම බණට ආාධනාකර පොත් දන්නවා දැන් අදත්මං බණක් කරලාවේ. අපි කොහේ ගියත්වරුණ කිසිම තැනකමං බක්කුල ජෑය ගැනුවත්. න ගනව හහාමුදර ගෙනවත් කිය දල්ලකතු ර රන්න හ ල්ලාටේ පන්සේ හාමුදරුව ඇවිල්ල මයිකකාරගෙන කියන වාමන්හන්සේම සේලස න යක් කරනවා අපි ඒකට දව කරන්නන ඒක හාමුදුර හිතලකිීවොත් මිසා මම කොයිම වෙලාකවත් මම මෙෙම දෙයක් කරනවා කියන්න කියලවත්. අඩුගාන බණට නිකං ඇඟවෙන විදිහටව සීලස අරණ ගැනත් බක්කුල සෑය ගෙනනවත් කියන්න මොකද බන කියනක මගේ වෙනමදයක්. ඒ මම්බණ කියන්නේ මනස්ස්‍යයන්ට ධර්මී කියල දෙනව මිසාක්, ඒ කියල දෙන ධර්මේතුනෙන් අපි ආයතනයක් ගොඩනගන් හෝ. අපි චෛතයක් කදන්න වෙන උපක්‍රම සීලියෝ මුදලක් එකතු කරගත්ත නොගත යුතු. ඒක මගේ අධෙස්ා ති හැබැයි මිනිස්සුදන්න අපි මේ නෙත්තකේ තමයි අපි මේ විදිහයට හරි මේ වෙන කිම මමාධීක සමලට සමහන් මාධ්‍යියවල කියන්න දෙෙන ක මගගේ පලදා පොරෙන්ම කර කිය බර නිකන් හරි මෙහම මක්කුල සෑේශ්‍රමදානුවට එන්න කියලා බණට ගපුහම බණ යකොට ඒ ඇල් ැතු නයන්න්නේක ඩක්ල පපල විශවාස ප ර නවත් නැත් තනට ඇතම ස්තුතියන්. ඒන මහම පින්දෙනවා අපි ඇත්තර මේ චෛත්‍ය සීරසවාර්ණ ගොඩනගන්න මහ විශාල ක්තියක් වුුණේ නෙ තායතනය වටායින්න බනහන පිරිස තමයි එකතු කරලා මේ මිනිස්සුන් පිනට යොම කරලා මේ. චයිත්‍යයාදාාන්න මේ ගොඩ නැගිදි කරන්න ශ්‍රමදාන් මේ සියල්ලට එකතු වෙන්නේ මේ හරාහනහන සැදැහඇවතුම් පිරිස. මයිත නෑතමයි වඩත් වැදගත්ත වෙන්නේ අපට රටේ යමක් කරන්නට හැකියාවක් ලැබුණනම්. අපි ජනමාජයට වටිනා යමක් එකතු කරන්න හැකියක් ලැබුණනම් ඒ බක්ති වි න්න විදදි අපේ ශ්‍රවාවක ඇතම සතුට වෙන නිසා තමයි. අපේ ගෞරවනේ මහා සංගරත්නය ධර්මදේශනාවකට වැඩියත් ඒ පිළිබඳ සීපත් කරන අපේ එලියට බහෝ වැඩසහන් වලට ග හාම අපට අපේ ස්වාකය මොුණ ගැවන හම් සීපත් කරන්නන්නේ පොගුල්ල හින්ද තමයි නැතිනිසා තමයි අපේ හිත් පැහැදුනේ අපි ධර්මයට ආවි අද දවසද දක් ාළමුදුරන බහන්සේගෙන්දුරතරන අංකේ මගේ ඉල්ලාගෙන නොමගට කිය කෙනෙක් කතා කලා සුමගටාවය කියලා බොහොම ගෞරවනී හැකිමි මේ වගේ. විශ්වාසයත් එක් අපිට කරන්න පුළුවන්දේ ොහොම නිසා නැත් විශ්වාස කරන හැමදෑම වැඩ සහන්ුවලට සන්ධ ව ෙනවාගේ ශ්‍රපණය කරන ඔඕුගේ ජීවිත ලද අදැකීම සම්භාරය බොහම හපත්. ඒ මගට ඔඕුන් යමූ නොවස්ථාවන් බොහොමයක් අපට සිහිපත් කර නිසා අපිටත් සතුට වෙන්නට පුුවන් අපි මේ ලබාන්න අපි ගන්නාමේ උත්සාහ සාර්ධකුත් සොහයකි අපට සැහහිීමකට පත්තින්න පුළුවන්. ඒ අනාගත්තයට ඔබේඒ වගේ මනාගත පරපුරට අපි ලබා දෙන්න වූ වටිනාකමතුලින් ඇත අපි මේ එකතු කරන්නා වූ වටිනාකමතුලින් අනාගතයේ මේ ලංකාවේ තිබන්නා වූ බෞද් හො තම් ුද දහමස රක්ෂ කිරීමට හේතුවක් ව නිසා හ ඇතට මරුණ මංහිතන්නේ ලංකාවේ කටින පින්කම් මාධ්‍යතනයක් හැටියට කටින පින්කා මධ්‍යායතනයකතු වෙලා කරපු එක මහිතන ඒේනිසා තමයි මේවර මංහිතන්නේ පස්සනිවතාවට පූජනය. ඒවල්පලොකෝතමහාහන්දුරන්ගේ ඒ මධ්‍යස්ථාන රල් කරගෙන හතරෝයින වතාවට උන්නහන්සේට ඇතුළු ඒ පූමිය ඉන්න සංග පිරිසට වස්සාරාධනා කරලා මේ වස්මාස තුන පුරාම මේ කටින පින්කම සංවිධානය කරන්න ගීවතාවට කලින් වතාව අප ප සීලස්ුවන්න පුුණ්්‍ය ූමිය මත ඒ කටින ර්කම සිදුකර අති සාර්ථකු ඇතිම අපිට මහවිශාල ක්තියක්ක් වුණා සීලස්ුවරන්න ගොඩනගාගන්න ඒ නිෙ හරහ එකතු වෙච්ච පිරිසගේ ඒ තියෙන උදවපකාර ති ඒවාගේම කටින පින්කම් පැත්තිං ඊළඟට චෛත්‍ය කදන්න මුල්ලලා බක්කුල මහන්සෑයට ඒකර පනුග්‍රහයි මුල්ගල් තියන් මේ හැමදයකදම පිරිස එකතු කරල දීලා සද්ධාවෙන් මේ බණහන පිරිසට ධර්මය අස්සනව වගේ ලංකාා පිරිසට සද්ධහ ඇති කරගන්න පින්කං ගොට එකතු කරලා ඇත්තේ ම පිීරුවන්ඩි මහසෑයි ඒ වගේ සෝමාතයේ මේකරපු මහ සෑ පින්කම් පහුගේ කාලේ ඒ වගේ මොහෝද ොදැන් මිනිස්සුදැක් ට තියන පින් ගෙක් ම ැ තැ ොක් ර නකට හ දා. ලබට ැනුන් දෙේන බ සූදානං වන්න අපි මේ වගේ අපි අවශ්‍ය මිනිස්සුන් සද්ධාව පැත්තිෙන් යොමු කරගන්න. හන්ඳයි හිතන්නේ. ඒ වගේ පින් පුරන්නට කැමති හිත්වලට වටිනාකම එකතු කරන්නට අපි හාමුදුරුව නැත්තෙක එකතුවී සිටීම සැබවින්ම පට ශක්තියක්, අපි අන්දවසේ ඉර්ද සිත්නෙත් අසුපුන් සමුගන්න මොහොතෙත්සේ පත් කරන්නන්නේ තවච රාත්කාලයක්ේ. නැත් අයිතනයට වගේ අපේන ්‍රාවකයන්ට හන්සේලා මෙි කරන්න වූ දේශනාතු වින් සැනහෙන්න්නට අවස්ථාව ගාාවේනවා. එනිසා චිරාත්කාලයක් බොහොම ගෞරවනිියයාකාරෙන් ශාසනය නගාසිටුවමින් නිදුක් රෝගී වැ හිදන්න හන්සේ ශක්ති දහිද සිනු සම්ම ද ෘෂ්ික දෙදවන් ශි වාාද වගේ අප ශ්‍රාවකයන්ගේත් හිතේ පවතින්න වූ අචල වූ ගෞරවනය වූ ශ්‍රද්ධ.

නට ෙන් ප ක් ග ද ස්ථාන එන ක්ොල සෑැ දව රන ස ධ න්තරීම ලබ උදවපකාර කරන්න නව දුර ගේ පත් කරනන්න බින්ඳ යි තුන හතරයි පහයි හ හ. ක්ෂ ස හ ේ ස සැ රක ස ප . marambu the settnai